पनुंजी सर, ओ नहीं, दरूनी दिमाग भी नहीं। आई दिमाग आई बीवी तो दिमाग बोल ओके। हाय भगवान, गुड इवनिंग ऑल। फाउंडेशन वन बैच 10 කණ්ඩායම සහ ෆවුන්ඩේෂන් වන් බැච් 9 කණ්ඩායමේ දරු කිහිප දෙනෙකුත් මේ ප්‍රෝග්‍රෑම් එකට අද සම්බන්ධ වෙනවා. ෆවුන්ඩේෂන් වන් කණ්ඩායමේ බැච් 10 කණ්ඩායම අංක 10 දෙවෙනි දවස තමයි අද දෙමාපියනි අපි දරුවොත් එක්ක මේ හමු වෙන්නේ. ක්ලාස් එක දැන් දෙවෙනි දවසේ දානකොට පළවෙනි දවසේ අපි කතා කරලා කියලා දුන්න කොහොමද මේ පොත්වල වැඩ කරන්නේ කියන කාරණාව. ඉතින් ලොකු පැහැදීමක් නැහැ ඒ වැඩ කටයුතු කරලා එවීම සම්බන්ධවත්, ඒක අවබෝධයෙන් වැඩ කිරීම සම්බන්ධවත්. සමහර විට දෙමාපියන්ට අවබෝධ වෙන්න නැතුව ඇති සමහර අයට ගොඩ දෙනෙත් කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ කියන කාරණාව. මුල් දවස් නිසා මම තව තවත් පැහැදිලි කරනවා කොහොමද වින්න ඕනේ කියන. හරි. ඉතින් ගිය සතියේ last week I have told you that you have to make a video clip with your child at home as a homework regarding my family on your i42 e-books. i41 e-book එකේ වැඩ කරනකොට video clip එකක් එවන්න කියලා තිබුණා. ඒක සමහර අය එවලා තිබුණා, ගොඩ දෙනෙක් වැරදියට එවලා තිබුණා ඒ video clip එක. හරි. අපි වැඩ පටන් අරගෙන පෙරගෙන යනකොට මම පැහැදිලි කරන්න නැවතත් කොහොමද කරන්න කියලා බලමු. හරි. Now you all have to take your F01 e-books. අපි පන්තියේ එකටම කරන්නේ F01 e-book එක. ඒ නිසා හැම කෙනෙක්ම F01 e-book එක අතට ගන්න. F01 e-book එක කිව්වම දෙමාපියෝ මේ පොත් දෙකක් තියෙනවා. ඒ සම්බන්ධව පොත් දෙකක් තියෙනවා. ඒ තමයි පොඩි පොතක් තියෙනවා, අපි පින්තූර අලවගෙන එන පොත, සහ F01 e කියලා ලොකු පොත ඕඩර් කරලා ගත්තු අය ගාව තියෙනවා. අනිත් අය හදාගෙන ඇති පින්තූර පොත, ලොකු පින්තූර පොත. ඔන්න ඔය පොත් දෙකම F01 E කියන කොටසට අපලත් වෙනවා නේ. එතකොට බැච් 9 එකේ ඉඳලා ආපු අය කීප දෙනෙක් මේ ගෲප් එකේ ඉන්නවා. දිමාම්පියෝ F01 E book එක අරගෙන එයාලා දැන් ඉන්න අද ඉන්න පාඩම බලන්න. ඒ ඉන්න පාඩම දිමාම්පියෝ දරුවන්ට මේ වෙලාවේදී කියලා දෙන්න. පාඩම පෙරලා ගත්තාම දරුවට එන්න මේක කියලා දීලා ඊට පස්සේ දිමාපියම් කැමති වචන ටිකක් මාක් කරන්න. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසාන හරිය යන නිසා දිමාපියන්ට අවබෝධය තියෙනවා දැන් කරගන්න ටික. ඒ නිසා මේ දිමාපියෝ ඉන්නවා නම් එයාට දැන් තියෙන පාඩම අරගෙන එයාට පැහැදිලි කරලා දීලා ඒකෙන් කැමති වචන ටිකක් ඩික්ටේෂන් විදිහට රීඩ් කරගෙන ඒක තනියම කරගන්න. මේ දරුවන්ට මේක කරන වෙලාවේදී ඒ දිමාපියෝ ඒ අදාළ වැඩ කටයුතු කරගන්න. හරි. මම දැන් ඔයාලගේ මයික්ස් ඔන් කරලා දෙනවා. දැන් පුංචි දරුවෝ නෙමෙයිනේ වැඩි හිටියෝනේ ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඒ නිසා අනවශ්‍ය වෙලාවෙදී මයික්ස් ඔන් කරගන්න එපා. වැඩේ කරගෙන යනකොට ගැටලුවක් තිබ්බොත් ඒ ගැටලුවක් තියෙන දෙමාපිය එයා මයික් එක ඔන් කරලා කතා කරලා ආයෙ මයික් එක ඕෆ් කරන්න ඕනේ. දරුවන්ට මයික් ඔන් කරන්න දෙන්න එපා. හරි. දැන් කැමති කෙනෙක්ට ගැටලු තිබුණොත් මයික් ඔන් කරන්න. දැන් අපි මේ බැච් 9 එකේ ආපු දෙමාපියන්ට පැහැදිලිද මම කියපු එක අපේ පරණ ඉන්න කට්ටියට? පැහැදිලි සර්. ඒක තමයි. ඒ දෙමාපියෝ දැන් දැනුම තියෙනවා අපි කරලා කරලා කොහොමද කරන්න කියලා. එයාට අද පාඩම කියලා දෙන්න කියලා දීලා ඒක රෙඩි කරලා තියාගන්න. එතකොට කලින් දවසේ අර මේ අහපු කරගෙන ආපු අලෝගෙන ආපු පින්තූරත් අහලා හරි දාන්න. ඒ වැඩිත් කරන්න. ඒත් එක්කම වීඩියෝ ක්ලිප් එක ඒවල ගත්තු ලකුණු ගන්න එයාලා දැන් දාලා තියන්න චැට් බොක්ස් එකට. ඒ අර පරණ අය අලුත් අය නෙමෙයි. ඔකේ. හරි. Last week we have finished learning about my family on your F42 ebooks. දෙමාපිය බලන්න. දැන් අපේ අලුත් අයට පේනවද? Can you see the screen? කද? ඔව් සර්.
දැන් මේ දිමාපියෝ අවබෝධයෙන් වැඩ කරන එක වැදගත් නේ. අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ දිමාපියෝ. තීරුම් ගන්න ඕනේ ඇක්ටිවිටි එකක් කරන්නේ කොහොමද, සහ ගෙදරදී හෝම්වර්ක් දුන්නොත් ඒව කරන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරනකොට දිමාපිය මුලින් ඉඳලම තීරුම් ගැනීම අත්‍යවශ්‍යයි නේ දිමාපිය. දැන් මේ විදිහට ගිය සතියේ සාකච්ඡා කළා මයි ෆැමිලි කියන පාඩම සාකච්ඡා කරලා, දැන් පුත් නැති අයට ගෙදරින් හදා ගන්නයි අද මොන යම් ක්‍රමයකින් හෝ මේ නෝට් එකයි, අද කරන්න තියෙන නෝට් එකයි පොත්වල තියෙන්නට ඕනි. ප්‍රින්ට් අවුට් එකක් අරගෙන හරි නැත්නම් අතින් ඇදගෙන මේ පින්තූර නැත්නම් කපලා අලවල හරි ගෙදරින් පොත හදලා තියාගන්න ඕනි. මේ පේජ් එක සම්බන්ධව මම හෝම්වර්ක් දෙකක් දුන්නා. I have given you two homework regarding my family. එක හෝම්වර්ක් එකක් තමයි, ඔන්න හොඳට අහගන්න ඔයාලා වරද්දලා තියෙන තැන. එක හෝම්වර්ක් එකක් තමයි මේක දරුවන්ට පැහැදිලි කරලා ට්‍රේඩ් පින් එකකින් HW දාගෙන යන්න කියලා කිව්වා. මම මේ ගී සතියේ පැහැදිලි කරන්න ඔයාලා තීරු කරන් තිබුණේ නැහැ. මෙහෙම HW කියලා දාන්නේ මේකෙන් වීඩියෝ ක්ලිප් එකක් හදන්න ඕනේ දරුවෙක්. ගෙතරදී දරුවගෙන් අහන්න ඕනේ. දරුවට පොඩ්ඩක් පාඩම් කරගන්න දීලා නැත්නම් දරුවත් එක්ක නිකන් වැඩ කටයුතු දෙන ගමන් දරුවට විහිස මහන්සියක් නැතුව මේවා පුරුදු කරවල, කොයි හරි ක්‍රමයකින් පුරුදු කරලා දරුවා විස්සරහින් ඉට්ටවල හරි ඉන්දවල හරි දරුවා වීඩියෝ කරන්න ඕනේ දෙමාපිය. දෙමාපිය අහන්න ඕනේ සිංහලින් දරුවගෙන් අම්මා. එතකොට දරුවා කියන්න ඕනේ මද. තාත්තා කියනකොට දරුවා කියන්න ඕනේ ෆාද. සහෝදරි කියලා දෙමාපිය කියනකොට දරුවා සිස්ටර් කියලා කියන්න ඕනේ. අන්න ඒ විදිහට වීඩියෝ ක්ලිප් කරන් ගන්න ඕනේ. හරි, නැතු දරුවා පොත බලාගෙන කියවන එක හරියන්නේ නැහැ. හරි, මයික් ඔෆ්. මයික් ඔන් කරගන්න එපා. ගැටලුවක් නැත්නම්. හරි. ඒ විදිහට පැහැදිලි වීඩියෝ ක්ලිප් එකක් තමයි එවන්න ඕනේ. දැන් ගොඩ දෙනෙක් එවලා තිබුණා දරුවා පොත බලාගෙන කියන එක. එහෙම බෑ. ඒක එක වැරද්ද. අනිත් එක තමයි ඔය හෝම්වර්ක් ඉවන්න කියපුවාම පන්තියේ තියෙන දවසේ පන්තියේ තියෙන වෙලාවට ආසන්නව හෝ පන්තියේ තියෙන වෙලාවෙදී හෝම්වර්ක් ඉවන්න එපා. ඔබ බලලානේ මම ලකුණු දාන්නේ. ඒකට ඔයාලට සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ. පන්තියේ වෙලාවෙදී ඒක බලන්න විදියක් නැහැ සර්. මේක කලින් සතියකට කලින් දුන්න ඇක්ටිවිටි එකක්. ඒ කලින් ඉවන්න ඕනේ. හරි. පන්තියේ තියෙන දවසට කලින් ඉවල ඉවර කරන්න. ඒ හැම වීඩියෝ එකකටම මම 10න් ලකුණු ගාණක් දෙනවා. ඒ දෙන 10න් ලකුණු ගාණ මෙන්න මෙතන දාගෙන ඉන්න. හරි, මෙහෙම දාගෙන රවුම් කරන් තමයි පන්ති දෙන්න. දෙමාපියෝ මේ ක්‍රමවේදයට අනුගත වෙන්නේ හරි නිමාලු. දෙමාපියන්ට මෙහෙම පුරුද්දක් නැහැ. මෙහෙම ක්ලාස් එකකට මේ විදියට කියලා පුරුද්දක් නැහැ. මේ විදියට හෝම්වර්ක් කරලා පුරුද්දකුත් නැහැ. නමුත් ඒ පුරුද්ද ඇති කරගන්න ඕනේ. ඉක්මනින් මේකට කාලය ගන්න බෑ. දැන් මට අද ක්ලාස් එක කරන්න බෑ. මම දන්නවා, මම දැන් චෙක් කරලා බලනවා. මම ක්ලාස් එකක් කරන්නේ නැහැ. මේ දෙන හෝම්වර්ක් සම්බන්ධ වෙන පිරිසෙන් බහුතරයක් කරලා නැත්නම් අන්න දැන් අද now there are 83 students. මෙතන 83 දෙනෙක් ඉන්නවා. දැන් මම තව ටිකකින් චෙක් කරලා බලනවා කී දෙනෙක් කරලා තියෙනවද වැඩි කොහොමද මොනවද ගැටලු කියලා. එතකොට මෙතනින් 83 දෙනෙක්ගෙන් බහුතරයක් එදා සම්බන්ධ වෙන පිරිසෙන් බහුතරයක් දින හෝම්වර්ක් කරලා නැත්තම් එදාට පන්ති මම කරන්නේ නැහැ. හරිද? දැන් අද බලන්නකො මේ වැඩි පිළි කොහොමද වෙන්නේ කියලා. එතකොට වැඩ නොකරන අය පන්තියට සම්බන්ධ වෙන්න ඉපා. එහෙම වුණාම අර වැඩ කරන් ඉන අයට අසාධාරණයක්. මොකද එදාට පන්ති කරන්නේ නැහැ නේ. ඇක්ටිවිටිස් හැම එකකම මම ලකුණු චෙක් කරනවා. ඉතින් මේ විදිහේ වැඩපිළිවෙලකින් තමයි අපි දරුවන්ට මාස දෙකකින් ඇල්ෆබෙට් එක පුරුදු කරවන්නේ. ඉතින් ඒකෙදි දෙමාපියන්වත් මේ ක්‍රමයට නතු කරගන්න වෙනවා. දෙමාපියෝ සැහැල්ලුවට හිතනවා. හරිද? එහෙම කරලා මේක කරන්න බෑ. ඒ නිසා. හරි. දැන් අනිත් ගැටලුවම කි කල් වේලා ඇතුව වීඩියෝ එක එවන්නට ඕනේ. හරිද? ඔන්න ওই ගැටලුව දිගේ තමයි වල වීඩියෝ ක්ලිප් සම්බන්ධව තිබුණේ. එතකොට දැන් now you all have to send me a full of marks out of 10 to the chat box regarding that video clip. මේ වීඩියෝ ක්ලිප් එකට ගත්ත ලකුණු ගන්න දැන් මැසේජ් දාන්න කියන හැම කෙනෙක්ම දාන්න ඕනේ. chat box එක දැන් ඕපන් වෙලා තිනවා. chat box එකට දැන් සම්බන්ධ වෙලා ඉන්න අය වීඩියෝ ක්ලිප් එකේ එවුවා නම් 10න් ලකුණු ගන්න දාන්න. chat box එකට මැසේජ් දාන විදිහ මම කියලා දීලා තියෙනවා. හරි. වීඩියෝ ක්ලිප් එක එව්වේ නැත්නම් සර් එව්වේ නෑ කියලා හේතුවක් සඳහන් කරලා මැසේජ් එකක් එන්න ඕනේ. හරිද? එව්වේ නෑ කියලා හේතුව සඳහන් කරලා මැසේජ් එකක් එන්න ඕනේ. හරිද? පරක්කු වෙලා ආවලා ලකුණු ලැබුණේ නැත්නම් සර් වීඩියෝ එක පරක්කු වෙලා එව්වේ තාම ලකුණු ලැබුණේ නෑ කියලා එන්න.
දහයෙන් බින්දුවක් දීපු අය ඉන්නවා. දහයෙන් බින්දුවයි කියලා දාන්න. හරි මම ඒක පැහැදිලි කරන්න ඕනේ. හරි. එතකොට messages 89ක් ඉන්න ඕනි chat box එකට. හරි. 89 ඉදිරියට වැටි කරගෙන. ඔය message දාන්න කියන්නේ ඉක්මන් messages ටික දාන්න. වැඩි වෙලා ගන්න බෑ. මෙතන ඉන්න chat box එකට message දාන්න දන්නේ කියලා. කතා කරන්න. දෙමව්පිය අපි හැම ගැටලුවම කතා කරලා විසඳ ගන්න. හරි එහෙනම් හැමෝම දන්නවා හැමෝම මැසේජ් එක ඉක්මනටම දාන්න. විනාඩි 5ක් 10ක් ගන්න බෑ ඉක්මනට දාන්න. ඔයාලා ගැටලුවම පැතිලා බලන්න ඕනේ. මං මතක හැටියට 20 දෙනෙක්වත් ඇක්ටිවිටි එක කරලා තිබුණේ නැහැ. බලමු. සමහර අයට තව ගැටලු තියෙන්න පුළුවනි. අපි දරුවට පාඩම් හිටින්නේ නැහැ. දරුවට මතක හිටින්නේ නැහැ. ඔන්න ඔය වගේ ගැටලු වලින් ඉදිරිපත් කරන්න පුළුවන්. වලගේ මහර තීර ගැටලුව ඉදිරිපත් කරනවා නම් Only 28 students have sent their marks out of 88. 88ක් ඉන්නවා 28 ඒවල. නෝ තව ගැටලු. කරන්න දෙමා අපි. හැම කෙනෙම මොකක් හරි මැසේජ් එකක් දාන්න ඕනි chat box එකට. නොදා ඉන්න බෑ. ලේට් වෙනවා අපිට. දැන් මේ අලුත් batches නේ. දැන් foundation අනිත් batches ඔක්කොම හොඳයි. මේ ෆවුන්ඩේෂන් 1 එක නම් මේ ඉතුරුලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හොඳයි. මේ ටිකක් දාන්නකොට දානවා වැඩ කරනවා. එහෙම තියෙනවා. දැන් මම මේ බලන්න මේ ෆවුන්ඩේෂන් 1 එකේ මොකද්ද ගැටලු කියලා. දැන් අපිට අවබෝධය නැද්ද? ඒක පැහැදිලි නැද්ද වැඩ කරන්න කියපු වෙදී? දැන් මැසේජ් දාන්න දන්නේ නැද්ද? දැන් විනාඩි 5ක් විතර දැන් ගියා මැසේජ් ටික දාන්න. තාම only 59 60 students have seen their messages. 60යි වෙලා තියෙන්නේ. 90 තව 30 දිනක් ඉන්න. ලේට් වෙනවා. සර් තවසි ඔව් සර් මම බැච් 9 එකේ දුල්නෙත්ගේ අම්මා සර් මේ දුල්නෙත් ඔව් අකුරු ටික මට තනින් තනනේ මේ අර ඩික්ටේෂන් ටිකයි මේ පොයම් ටිකයි කරේ මං සර් ආයි මුලේ ඉඳලා මේ මේකත් එක්ක ඒ ටිකයි පිළිවෙලට කරනවා සර් එයා පොඩ්ඩක් කම්මැලි වෙලා තනින් ආහ තන තමයි කරේ එහෙම ගැටලුවක් නැහැ නේද මෙයාලත් එක්ක මෑන් මේ අකුරු ටික දැන් තව අකුරු තුනක් වගේ තියෙනි සර් අකුරු ටික මේ මේ ටික ආයි මුලින් ඉඳලා මේ පිළිවෙලට යනවා සර්. තැනින් තැනින් කරේ. එහෙම කරලා ඊළඟ ෆවුන්ඩේෂන් 2 එකට සම්බන්ධ වෙනවා කියලාද කියන්නේ ඔව් සර්. ගැටලුවක් නැහැ කාල වේලාව තියෙනවනේ එයාම කැමති විදිහට කරන්න හරි සර්. ඉක්මන් කරන්නකො දැන් මේ අපි කලින් බැච් එකේ මෙහෙම ගැටලුවක් තිබුණේ නැහැ. තව 20ක් ඉන්නවා. මම චෙක් කරන්න ඕන කවුද ඉබ්බි නැති කියලා ලකුණු. මාක්ස්. ඔව්. ඔව්. සම්බන්ධ වෙන්නේ ඔව් ඒක දාන්න මැසේජ් එකක් සර් අද සම්බන්ධුනේ කියලා මැසේජ් එකක් දාන්න මම ඔයාලගේ මැසේජ් වලට උත්තර දෙනවා මැසේජ් එකක් දාන්න චැට් බොක්ස් එකට මට ඇහෙනවා පැහැදිලි මදි ඔව් මැසේජ් දාන්න හොඳ චැට් බොක්ස් එකට අද දාන්න දන්නේ සර් දාන්න දන්නේ දැන් ඒතර මීට කලින් පන්තිට ආවෙම නැද්ද ගරුප්ස් වලට එහෙම දාලා තිබුණා මේ ඔක්කොම මැසේජ් දාන්නේ ඒ විස්ත ඔක්කොම දාන ගරුප්ස් වලට. එතකොට ගරුප්ස් පිළිබඳ අවබෝධය නැහැ. එහෙම වුණොත් කොහොමද කරන්නේ? රෙකෝඩින්ග්ස් ටික බලලා එකින් එකයි තියෙන ගී කතා රෙකෝඩින් ටික බලලා දැන් අදත් මම හිතන්නේ ගොඩක් ලාට පන්ති කරන්න බැරි වෙයි. වැඩ කරලා තිබුණ නැත්නම් කරන්න යන්නේ. කොහොම බලාගෙන ඉන්න අද රෙකෝඩින් එකක් දෙන්නම් ගී කතා රෙකෝඩින් එකක් දෙන්නම්.
ගෙදර ඉඳලා ඒ රෙකෝඩින්ග්ස් දෙක බලලා ඒ විදිහට ඒ පොත් ආවරණය කරගෙන ඊළඟ සතිය සම්බන්ධ වෙනවා. හරි. අද තොම බලාගෙන ඉන්නු මොකද වෙන්නේ කියලා. හරි. ඔකේ නම් ගේට් චෙක් කර ප්‍රොබ්ලම් සෝල්ව් කර ප්‍රශ්න මොනවද කියලා බලන්න. ඔකේ. අතහුරු නැති බබාලා මොකද කරන්න ඕන සර් දැන්? අතහුරු නැති බබාලත් මේ ඇක්ටිවිටි එක තමයි දැන් එයාලගේ තමයි මේ ඇක්ටිවිටි හැමෝගෙම තමයි. මම මේක කළේ නෑනේ. මයි ෆැමිලි ඇක්ටිවිටි කළා. වීඩියෝ ක්ලිප් කළා. කතා කරා. ඉනුජ මියුරංග කතා කරනවා. ඕසර් මේ පුත්‍රේ වැඩ කරගෙන යන මේ එයා ඔව් තාම අවුරුදු 4යි. ඔව් හා දැන් එතකොට මේ ඇක්ටිවිටි කළේ නැද්ද? ඒක කරේ නෑ සර්. මේකේ වැඩ තමයි කරගෙන යන්නේ. මේ තව මොන්ඩිස්ටෝරි යන්නත් නෑ සර්. විතරයි. හරි 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 ඒක මන් දන්නවා. හරි හරි දැන් එතකොට ඔන්න බලන්න තියෙන ගැටලුව අපේ දෙමාපියෝ හරියට වටහාගෙන නැහැ. මේ ඇක්ටිවිටීස් ටික අතහුරු නැති දරු හැම කෙනෙක්ම හැමෝම කරන්න ඕනේ. මේ ඇක්ටිවිටි එකයි පොයම ඇක්ටිවිටි එකයි. හරි අම්මා මයික් කරගන්නවා. දැන් මේ අපි එකටම අපිට තියෙන ගැටලු නිරාකරණය කරගෙන ඉන්න ඕනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක දෙමාපිය අවබෝධ කරගත්තේ නැති වුණාම දරුවන්ට කරන්න බෑ. අපිට කාලය තියෙන නිසාද දවසම පැය දෙකම ගත්තත් කමක් නැහැ. ඔයාලට තියෙන ගැටලු නිරාකරණය කරගෙන ලබන සතියේදී හරියට වැඩේ මට වෙන්න ඕනේ. මම කිව්වහම දෙයක් ඒක ඔළුවට දාගන්න ඕනේ. හරිද? දැන් මම ගිය සතියේ පැහැදිලි කළා අතහුරු වෙන අයයි අතහුරු වෙලා අකුරු ලියන අයයි හැම කෙනෙක්ම මේ F1E කියන පින්තූර පොතේ වැඩේ කරන්නත් ඕනේ. පොයම්ස් බුක් එකේ වැඩේ කරන්නත් ඕනේ. හරිද? අතුරු වෙන අය අර ට්‍රේසින් ප්‍රැක්ටිස් බුක් එක විතරක් නෙමෙයි. ඒක කරන ගමන් මේකත් කරන්න ඕනේ. හරිද? ඔය තීරුම් ගන්න ඒ වගේ ගැටලු දැන් ඒ නිසා මේ අලයි ගැටලු අද නිරාකරණය කරගෙන යන්නේ. දැන් පැහැදිලිද ඉන විදිහට? ඔව් මයික් එකක් සර්. කරන්න. ආ හරි. එතකොට මේක වෙන්න ඕනේ ලබන සතියේ ඉඳලා අතහුරු වැඩි කරනවා. මේ දෙක කරනවා ඊට අමතරව. හරි. හරි සර්. මෙයලා කරන්නේ නැති අකුරු කෙනෙක් විතරයි. මෙයලා මේ පන්තියේ ඉඳලා කරන්නේ නැති අකුරු ලියන එකයි අර ප්‍රශ්න පත්‍ර ටිකයි විතරයි. මේ පන්ති අනිත් ටික කරනවා. මොකද අතහුරු නැති දරුවෝ තව සති දෙකක් යනකොට අතහුරු වෙලා ඉංග්‍රීසි අකුරු ලියන්න ගන්නවා. ඒ වෙනකොට මෙයාලා මේ පොත්වල ඉස්සරහට ගිහිල්ලා ආයෙ මෙයාලට වෙනම මේවා කියලා දෙන්නේ නැහැ. ඔව්. ඔයාලා හැම කෙනෙක්ගේම ගැටලු දාන්න හරියම දැන් යන්න. ඔව්. සර් මම ගිය සතියේ තමයි බබා ක්ලාස් එකට ලොග් වුණේ. මම ඔව්. මේක දාන්න ඕනේ කියලා දන්නේ. අර ABCD ටික නම් බබා ලිව්වා. මේක රෙකෝඩින් එක දාන්න ඕනේ කියලා ඇත්තට මට පැහැදිලි වුණේ නැහැ. බබා 2 වසරේ ඉන්නේ. අද දාන්න මම එක. මං හිතුවේ එක ක්ලාස් නෑ එක මම අලුතෙන් දැන් පටන් ගත්ත හැමෝටම නිසා ඒක දාන්න ඕනේ කියලා. ඒක තමයි. හරි ඒක තමයි. දැන් දෙමාපිය ඔහොම රැඳිලා ඉන්න දැන් මේ අද වැඩසටහනේ ආයෙ පන පැහැදිලි කරන්න වෙලා තියෙනවා වගේ මට පේන නිසා රැඳිලා ඉන්න ක්ලාස් එකේ කලේ නැතත් අද මම පැහැදිලි කරනවා නැවතවත් තවක්. මට ගොඩාක් ඇහි නිකන් අඩුපාඩු තමයි මම දැක්කේ. හරියට වැඩේ සිද්ධ වෙලා නැති නිසා හැමෝම ආගෙන බලාගෙන ඉන්නේ. හරි දැන් බලමු. මතීෂ. ඔව් සර් ඔව් සර් ෆොටෝ මේ පොත්වල ෆොටෝ මේ එවනකොට පැහැදිලිව එවන්නේ නැති හින්දා ඒකට මොකද කරන්නේ සර්? හරි කවුරු මම යන්නේ එහෙනම් මේ ඕන අහන අහන විදිහට උරුළු උත්තර අහගෙන. හරි මෙහන්න දැන් ඔය ඕන දැන් මම පටන් අරගෙන තින්න ඔලේ ගැටළු වලට උත්තර දෙන්න අද පන්තිය නෙමෙයි කරන්නේ. ගැටළු ටික තමයි විසඳලා දෙන්න වෙන්නේ. මම මේ මැසේජ් ටිකත් කියවනවා ඈ. ඔය WhatsApp home group එකක් ඔයාලට හදලා දීලා තියෙනවා. හරි අද යනකොට ගැටළු විසඳගෙන යන්න ඈ. මට පන්තියට ආවම ලස්සනට වැඩේ කරගෙන යන්න තියෙන්න ඕනේ. හැමෝම වැඩ කරලා තියෙන්න ඕනේ. ලකුණු දාන්න කෙනෙකුට දාන්න ඕනේ. හරි ඒ ඔක්කොම අද නිරාකරණය කරගෙන යන්න ඈ. ඔය ඔයාලට homework group එකක් හදලා දීලා තියෙනවා. තාම දන්නේ නැති අය ඉන්නවනම් හොයාගෙන යන්න. ඔය homework group එකට තමයි මම දෙන activities, මම දෙන homework දෙමාපිය වෙන වැඩ නතර කරලා අහගන්න. homework දාන්න ඕනේ. සතිය ඇතුළත. දැන් අද නම් ඊ ලබන සතියේ පන්තියේ පටන් ගන්න කලින් ඒ දවසට කලින් දවසේ වෙනකොට දාලා තියෙන්න ඕනේ මම දුන්න homework විතරක්. homework විතරයි. හොඳට තේරුම් ගන්න. ඔයාලගේ දරුවෝ අකුරක් ලියන පිටුවක් ගානේ ඔකට දාන්න බෑ. කලරින් බුක්ස් වල පිටුවක් ගානේ ඔකට දාන්න බෑ. හරිද? ඕකට දාන්න පුළුවන් මම දාන්න කියන හෝම්වර්ක් විතරමයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙච්චර කිව්වත් ආයෙ දෙමාපියෝ දමාවි. දැන් අවබෝධින් වැඩ කරන දෙමාපියෝ එක්කෙනෙක් කරින් දීවිනේ මේකේ.
එයා කියන්න ගුරුප් එකේදී මේවා දාන්න එපා කිව්වා සර්. හරි. මේවා දාන්න එපා කිව්වා නිසා දාන්න එපා. මොකද මම ගුරුප් එක බැලෙන්නේ ඉඳලා හිට. නේද? ඒ ගුරුප් එක හරියට මේන්ටේන් කරගෙන යන්න. එතකොට දරුවන්ගේ පොත්වල ෆොටෝස් දාන්නේ නැහැ ඕක. ඔයාලට ඊට අමතරව දාන්න පුළුවන් තව එක දෙයක් තියෙනවා. ඔය අකුරු පහෙන් පහට ප්‍රශ්න පත්‍රයක් කරන්න වෙනවනේ අපේ දරුවන්ට. ඒවත් හරියට තේරිලා නැතුව ඇති මේ දෙමාපියන්. ඒ ප්‍රශ්න පත්‍රේ කොයි වෙලාවෙදි කරයිද කියලා කවුද දන්නේ? කියන්න බෑනේ කාටවත්. පන්තියේදීත් පුළුවන්, ගෙදරදීත් අකුරුල නිසා ගෙදරදීත් කිරුවා කියලා හිතන්නකො. ඒ කරන වෙලාවේ ඒක ගන්න ලකුණු පේපර් එක දාන්න පුළුවන් හෝම්වර්ක් ගෲප් එකට. මගේ දරුවා එක්සෑම් 1 එක කළාස. මෙන්න ලක්. එක්සෑම් 2 එක කළා. පේපර් 6 ඉවර වෙනකන් පේපර් එක අකුරු නැති දාන්න බලුවා. හරි. Microsoft. හරි. අනිත් කාරණාව තමයි ක්ලාස් එකක් අවසානයේ ලබන සතියේට අදාළ නෝට්ස් ටික ගෙදරින් පොත් හදාගන්න අය වෙන්නේ. ලබන සතියේට අදාළ නෝට්ස් ටික දාන්න මම අද පන්ති අවසන් වෙන කලින් එක්කෙනෙක් දෙන්නෙක්ව පත් කරන්න අපි බාර ගන්න. එතකොට එයාලා දාන්න ඕන විදිහත් මම කියන්න. හරි. එතම් ඉස්සරහට දාන්න. ඒ විදිහට. ඔයාලගේ හෝම්වර්ක් ගෲප් එකේ ගැටලුවක් තිබුණා මේ F410 බුක් එකේ ෆොටෝස් ටික කවුරුත් දැම්මේ නැහැ කියලා. ඊට පස්සේ මම ඊයේ දැවලා තිබුණා F410 බුක් එකේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් අරගෙන. හරි. ඒක දිමාපියෝ නොදාන්නේ සමහරකට දරු කරලා ඇති පොත්වල වැඩ. ඒ නිසා ඒක අනිත් පොත්වල දාලා තිබුණා. ඒ විතරේ දාලා නැහැ. මම දැන් දැම්මා එකෙන්. ඔයාලා ඒ තැනට නිකන් කරගෙන ඒක ඉක්මනට පස්සේ ආයෙත් එලා ආයෙත් දාන්න. ඒක ලැබුණද දෙමාපියන්? දැක්කද මම මේවල තිබුණා? ඔව් සර් දැක්කා. පැහැදිලිද? ඔව් සර් ඒ ටික දැක්කා. ඒක පැහැදිලිද? ඒකේ ඒ ගෲප් ටික පැහැදිලිද? පැහැදිලි. ඒක පැහැදිලි නේ. හරි. එහෙම කරගන්න. ඒක විතරක් මම දාන්නම්. ඒක උදානි පුද්ගත් කෙනෙක් කොහොමද කරන්නේ? හරි. දැන් ඔන්න ඔයාලා ගැටලු මට එක කරගන්න බැරි වුණා. මතීෂ කරලා නෑ හිතාරා වැඩ තුලන ඕල් කරෙක් අරන් තියෙනවා මෝල් කරෙක් අරන් තියෙනවා සෙනුමිත සෙව්මිත ඕල් කරෙක් එනාය ඕල් කරෙක් සවිදු ඕල් කරෙක් මතීෂ ඕල් කරෙක් අහිම ඕල් කරෙක් චිනිදු ඕල් කරෙක් එව්වේ නෑ සර් බබාට අසනීප වෙලා හිටිය කියලා කිෂුව සිසාරි ඕල් කරෙක් නෙතාරා ඕල් කරෙක් තද්දීස තදිෂා ඕල් කරෙක් වත්සලා ඕල් කරෙක් කිමන්දි ඕල් කරෙක් ආශ්‍ය ඕල් කරෙක් සමින්නෑ කියනවා එව්වේ නෑ අසනීප වෙලා බබා පුන්සඳිනි ඕල් කරෙක් ක්ලාස් එකට ජොයින් වුණේ අද කියලා කිය. අද සම්බන්ධ වුණ අය ගිය සතියේ පන්තිය රෙකෝඩින් එක ලබලා දෙනවා. මම රෙකෝඩින්ස් දෙනකොට ඔක්කොම මුලින් ඉඳලා හුම හුම ඇඩ්මින් ඇඩ්මින් එක විදිහට ඔක්කොම සෙට් එකම දෙනවා. එතකොට ඔයාලට මේකෙන් පස්සේ ක්ලාස් එකෙන් පස්සේ ඉරිම දාන්නකො ගිය සතියේ රෙකෝඩින් එක. ඒක බලන්න. හොඳට පැහැදිලි විදිහට බලන්න. හරිද? ඒකේ විදිහට වැඩ කටයුතු කරලා පන්තියට සම්බන්ධ වෙන අද සම්බන්ධ වුණ අය. මේ පන්තියේ දවසක් ඉන්නතු ඊළඟ දවසේ ඉන්න බෑ. එනවා නම් රෙකෝඩින් එක බලලා ඒ වැඩ කටයුතු අවර්ණය කරන තමයි එන්න ඕනේ. හරි. ඒ විදිහට අනික් කාරණාව තමයි ඔයාලා හෝම්වර්ක් නොකර මේ පන්තියට සම්බන්ධ වෙන්න බෑ. මම මේ විදිහට හැමදාම ලකුණු අරගෙන වැඩ කරපු දරුවන්ගේ නම් ටික කියපරම්. එතකොට නොකරපු අයව මට අහුවෙනවා. හරිද? එහෙම අයට පන්තියට එන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් හැම කෙනෙම හෝම්වර්ක් කරන්නට ඕනේ. දිනුජ අද ජොයින් වුණා කියලා කියනවා. වීඩියෝ ක්ලිප් දෙකක් එව පොත බලන් කිව්වේ තුන්වෙනි එක හරියට එව. එව්වේ නැහැ කියලා දානවා තමයි කියන්නේ. පරක් වෙලා එව්වේ තවම ලකුණු ලැබුණේ නැහැ රවින්. හරි මම ඒකට උපදෙස් දුන්නානේ දැන් ලබන සතියේ ඉඳලා පන්තියට කලින් එවන්න ඕනි වීඩියෝ ක්ලිප් එක. අපි අද සම්බන්ධුනේ චම්පිකා. එයාට උපදෙස් දුන්නා. පරක් වෙලා එව්වේ තවම ලකුණු ලැබුණේ නැහැ. පරක් වෙලා ගෙරි මේ ක්ලාස් එකේ වෙලා වෙලා තියෙනවා. මෙතුමින ඕල් කරේ. සර් දුර නැහැ පුතාට හරි එවල නැහැ. ආදර්ශන බබා තාම අතහුරු වෙන පොත කරන්නේ කියලා කියනවා. මම ඒකට උපදෙස් දුන්නා අතහුරු වෙන පොත කරන අයත් මේ ඇක්ටිවිටි එකයි පොයම්ස් ඇක්ටිවිටි එකයි කරන්න ඕනේ. හරි.
චිතුලිත් කරලා නැහැ. අනුත්තර කරලා නැහැ. එයා තාම කඩේරි වැඩ පොත කරන්නේ ඒකයි. අනුත්තරත් අර මතයේ තමයි ඉඳලා තියෙන්නේ. කඩේරි වැඩ වැඩ කරන අය කරන්න ඕනේ නැහැ කියන මතයේ. ඉතින් බෑ. හරිද? කරන්න ඕනේ. හරි. මේ next පුතාට සනීප නැහැ. රන්දි. නිරෝෂා කරලා නැහැ. විනුදි කරලා නැහැ. දෙව් වැරදියට කරලා. දීව් වැරදියට කරලා තියෙන බිඳුවයි එයාට ලකුණු. අද තමයි සම්බන්ධ. ෂෙනලි කරේ නෑ. අද ජොයින් වුණේ දයන්දි. පරක් වෙලා උපයි. තුවමි කරල නෑ. දැම්මේ නෑ පාඩ. දන්නේ කියලා. මේ ච මේ සේනාලි මේ සර්බේ අවසාන පේපරේ ඉන්නේ දැන්. අපේ බැච් 9 එකේ නේද මෙයා? ඔව් සර්. අවසාන පේපර් එකේ ඉන්නේ. අර මෙයාට අකුරු කුණු ටික පුළුවන්. කැපිටල් සිංහල දෙක. ඒක කටපාඩමින් කියනවා අර මේ අරෙන් මෙහෙන් ටිකක් අර ලියද්දි අමතක වෙනවා හැබැයි. ලියද්දි අමතක වෙනවා නම් බෑ. එක්සෑම් 6 එකේ සීඑන්සියක් එකට ලකුණු දෙන සීඑන්සියක් ගත්තොත් විතරයි ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන්. දැන් අර කටපාඩමින් මේ අකුරු 26ම කවට පාඩමින් කියනවා. කියලා බෑ. කියන්නේ කියන්නේ දෙකම ඕන. හරි. දැන් එතකොට අර උඩින් උඩින් අරගෙන ඉන්නවා. දැන් 6 වෙනි පේපර් එකේ හිටියට අකුරු ටික බැරි නම් එයා උඩින් උඩින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම බෑ. එතන පේපර් එකේ ඉඳලා ඒ පේපර් එක 100% ගත්තට පස්සේ ඊළඟ පේපර් එකට යන්න වෙනවා. ආයෙ යාට මදිපාඩුව කොතනද කියලා බලලා එතින්ද ලාපහු වෙන්නේ. 6 වෙනි පේපර් එක කරනවා 6 වෙනි පේපර් එක කරලා CNC එක ගන්නවා කියන අය අවිවාදයෙන් එයා ෆවුන්ඩේෂන් 2 යන්න සුදුසුයි. තාමත් අඩුපාඩු තියෙනවා නැවත කරන්න ඕනේ. ඔව් සර් මේ මුල ඉඳන් කර අර අකුරු පහ කරනවා ඊට පස්සේ අර ඔක්කොම කරද්දි මේ අමතක වෙනවා මැද අරින් මේ එතකොට පේපර් එක දෙන්න කලින් ඩබල් රූල් බුක් එකේ ප්‍රැක්ටිස් කරලා ඉන්න. හොඩි මේක හොඳයි සර්. පාර හතර පාර. හරියටම. හොndai සර්. Thank you. Okay. දැන් මම කතා කර කර හිටියේ මේ පාඩම් නැහැ කියන කාරණා. හරි මතක හිටින්නේ නැහැ කියන චූටිම දරුවෝ ඉන්නේ. දෙමම්පිය අහගන්න ඕනේ. එයාලට දෙමම්පිය ඔකේ. මෙහෙම කරා. දැන් අපේ දරුවන්ට පාඩම් නැහැ මතක හිටින්නේ නැහැ කියලා අපි එක්ස්කියුස් එකක් දුන්නොත්, නිදහසට කරුණක් දුන්නොත් ඒ දරුවා කවද්ද ඉගෙන ගන්න? ඒ දරුවට අපි කවද්ද උගන්වන්න ගන්නෙ? තව පරක්කු වෙලාද? නැ මගේ පන්තියට අතහුරු නැති දරුවා આવොත් එයත් ඉගෙන ගන්නවා මම කියන විදියට. දවසකට දෙකක් ගන්නද? දවසකට පැය 24කට අම්මටයි තාත්තා දැන් මම උදාහරණයක් ගන්න මේක ඈ. අම්මයි තාත්තයි නම් දෙක ගත්ත අරගෙන ඒ දවසම දරුවත් එක්ක විටින් විට ඒක කියන සැරින් සැරේ දරුවට ඔක් කියන. උදේ අම්මා මට තාත්තා ෆාදර්. අමරණ මතකින් කියන්නේ දවසකට දෙක ගානේ ගත්තා. දවස් 4ක් යනකොට මේක කරලා ඉවර කරගන්න. දරුවට එහෙම අර මුකුත් බැරි කතා කරනවානේ කතා කරන්න පුළුවන් දරුවනේ. හරි. ඒ විදිහට දෙක 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 ගන්න. එහෙමත් පාඩම් නැත්නම් මෙයාට ඇක්ටිවිටි එක කරන්න ඕනේ කොහොම හරි මුලින් මුලින්. එයාට පාඩම් දෙකයි තුනයි නම් ඒ දෙක තුන විතරක් හරි වීඩියෝ එකක් මට එවන්න. දරුවව ඒ ක්‍රියාකාරයන් වල රතු කරන්න. මං ඒව බලලා සානුකම්පිතව කල්පනා කරලා එයාලටත් ෆුල් ඔෆ් මාක්ස් දෙනවා. හරිද? එතකොට ඒ දරුවා දිරිමත් වෙලා ඊළඟ දවසේ කරනවා. බෑ කියලා බෑ. එකක් හරි කරන්න. වීඩියෝ ක්ලිප් එක එවන්න ඕනේ ඇක්ටිවිටි එක කරන්න ඕනේ. හරිද? දැන් සිට්මි ඉන්නවනම් කතා කරලා දැන් පැහැදිලිද මං කියපු දේ කියලා කියන්නේ සිට්මි. කෙනු හිමි සිට්මිට ඇහෙනවද මාව? සිට්මි ඉන්නවද දැන් මිතන? දැස්. ඔව් සර්. මම කියපු දේ පැහැදිලිද දැන් සිට්මි? අම්මට. ඔව් සර්. එහෙම පුළුවන් නේද? මෙයාට දෙකක් තුනක් හරි මේකෙන් පුළුවන් නේ. ඔව්. අම්මයි තාත්තයි ඒක හරි දෙකක් හරි කමන්නේ. කොට ඊළඟ දවසේ කරන්නේ මෙයා ඊවැඩි ටිකක් කරනවා. සති තුනක් විතර යනකොට මෙයා හරි මට්ටමට එනවා. අපි වැඩේ කරන්න පටන් ගන්නවා. හරි. ඒ මතී ඉන්න අනිත් දෙමාපියෝ දුන්න යාළටත් එක්ක තමයි මේ උපදේශය දුන්නේ. හරි. සර්. අපිට තව මොනවද කියන්නේ? ඔව්. මේ වචන නම යම් වීඩියෝ කරලා එවන්න ඕනිද? වචන නමේ නෙමෙයි වීඩියෝ ගන්න ඕනේ. දරුවෝ වීඩියෝ කරන්න ඕනේ. දරුවෝ මේ වචන නමේම කියන්න ඕනේ.
එපයි කියලා නවයම කිව්වා. ඔව් වචන දැන් මට ඒකටම කියන්න මං ගීතන්ට කිව්වද කියලා මේක කරන් එන්න කියලා කිව්වද? නෑ කියන්නම. කවුරුරි දිම අපි අවබෝධය සම්බන්ධුන කෙනෙක් කියන්න මේක කරන් එන්න කියලා කිව්වද බා? සර් කිව්වේ මේ පොත මේ මේකයි අර මේ ට්වින්ක් අර සොන්ග් තියෙන එකයි මේ පොත් දෙක ලෑස්ති කරලා තියාගන්න කියලා මේ සතිය කරන්නම් කියලා අපිට. ඔව් සර් මේ අපි පොත්වල ඕඩර් කරේ නැහැ ඒවා උන්නට පොත්වල අලෝගන ලෑස්ති වෙලා හිටියේ මේ වීඩියෝ එකක් කරේ. ඒකනේ වෙලා තියෙන්නේ අපි කවුරු කිව්වෙත් නැහැ මට. මම වීඩියෝ එක දෙපාරක්ම බැලුවා ඒකේම කරන්න කියලා තිබුණේ නැහැ. අර ගොඩක් අය කරලා තිබ්බත් අපි ඒක මන්නම් කියන්නේ නැතුව හිටිය. ඒක තමයි ගැටලුව. ඒ වන්නේ කියලා නම් තිබ්බේ නැහැ හැබැයි. ඕ රෙකෝඩ් එක මම ඒක දැන් මම රෙකෝඩින් එක දෙපාරක්ම බැලුවා. ඔව් අහන්න මම මෙච්චර පැහැදිලි ගන්නේ මටත් දැන් ටිකක් හිතට හරින්නේ නැහැ. අවදාවත් පන්තියක වෙලා නැහැ මේ වැඩි. මේ වැඩි වෙලා නැහැ. ඒකත් මම දැන් කල්පනා කරනවා මම ගී සතිය හරියට පැහැදිලි කරලා නැද්ද? මොකද්ද මේ ගැටලුව? දැන් කරගෙන යනකොට දැන් කල්පනා කරනවා මම මේක එහෙනම් එලා තියෙන මේ වැඩි තමයි කියලා නැහැ. මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉවපු නිසා මම රැවටිලා අනිත් දෙමාපියෝ රැවටිලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හරි කොහොම හරි ගමන් නැහැ උපදෙස් ටිකක් කරලා ලැබුණාට මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි නේද? හරි එහෙනම් අපි වෙලා ගිය කමක් නැහැ. සාමාන්‍ය ඉස් බැටරි කරන්න ආයි පටන් ගමු. යාර උපදෙස් ටික හොඳට විතර ගන්න වැදගත්ම දේ තමයි අනිවාර්යයෙන් මේ හෝම්වර්ක් කරන්න ඕනේ කියන කාරණා. හරි? ඒක මතක තියාගන්න. අපිට පැය භාගයක් විතර ප්‍රමාදුනා. ඒ ගැන හිතන්න එපා. ඔන්න පන්ති අපි සාමාන්‍ය ඉස් පටන් ගන්නවා. අපි ක්ලාස් එක ආරම්භ කරනකොටම කරන්නේ F01 e-book එකේ ලෙසන් එකක්. හරි F01 e-book එක ගන්නකොට හරි දැන් රිලැක්ස් වෙලා ආයෙ ඉන්න පාඩම. මිස්ටේක් නා හැමෝටම සිද්ධ වෙනවා. හරි. හරි මයික් ඔෆ් කරලා තියාගන්න. දැන් අද පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. Sorry for that. හරි turn to page number 1. It is regarding my family. හරි දුව පුතා හැමෝම අහගන්න. දිමාපියොත් බලා ගන්න. දිමාපිය තමයි ඔලුව දා ගන්න ඕනේ. හරි. දීපති අද අපි ඉගෙන ගන්න යන්නේ my family මගේ පවුලේ ඉන්නේ කවුද කියලා ඉංග්‍රීසි වලින්. දැන් සමහර අය මේ වෙනකොට දන්නවා. මගේ පවුලේ සාමාජිකයෝ කවුද කියලා කියන්න මෙතන ඉන්න ගොඩ දෙනෙක් දෙමාපිය මයික්ස් ඔන් කරලා දෙන්න එපා දරුවන්ට. එහෙම නම් මම මයික්ස් මේ මියුට් ටූල් දානවා. එතකොට කාටවත් කතා කරන්න බැරි වෙනවා. එනිසා ඔෆ් කරගෙන ඉන්න ඕනේ. ඔව්. ගෙදර ගෙවල් වලින් අම්මා තාත්තා මේ පුංචි කාලේදී අපිට කියලා දෙනවා මේ පවුලේ සාමාජික ඉංග්‍රීසි වලින් කියලා දෙනවා. ඒ නිසා මෙතන ඉන්න ගොඩක් අය දන්නවා. දන්නේ නැති අයට දැනගන්නත්, දන්න අයට තවත් හොඳට දැනගන්නත් ඉන්න. ඔන්න අද අපි ආයෙ කරනවා my family. බලන්න පොත් නැති අය ගෙදරින් හදාගෙන ඇවිල්ලා ඇති. තියෙන අය ගාව ඕඩර් කරපු බුක් එක තියෙනවා. කොයි කොයි ක්‍රමයකින් හරි පොත දිහා බලා ගන්න නැත්නම් ස්ක්‍රීන් එක දිහා බලා ගන්න. එන්න අම්මා ඉන්නවා. අම්මට අපි කියනවා මද කියලා. අපි අම්මව දන්නවා මද අම්මා. ඒත් එක්කම තාත්තා ගැන කියන්න. තාත්තට අපි කියන්නේ father. father mics off කරගෙන කියලා බලන්න දරුවෝ ඈ. සර් කියනකොට දරුවෝත් කියන්නේ mics off කරගෙන ඈ. mother mics off කරගෙන තාත්තා father. සහෝදරියට සහෝදරිය කියලා කියන්නේ අපේ සහෝදරිය. හරි. සිස්ටර් කියලා සහෝදරයා. බ්‍රදර් කියලා කියනවා. බ්‍රදර් කියලා බලන්න. සහෝදරයා බ්‍රදර්. සීයා ග්‍රෑන්ඩ් ෆාදර්. සීයා ග්‍රෑන්ඩ් ෆාදර්. ආච්චිට කියනවා ග්‍රෑන්ඩ් මදර්. ග්‍රෑන්ඩ් මදර්. නැන්දට කියනක අපි ගොඩක් අය දන්නවා. ආන් නැන්දා. Father.
මේක මේ දරුවන්ට බර වෙයි. හරි. මයික් ඔෆ් කරගන්න. මොන විතරක් බලන්නේ. නැන්ද ආන්ටි මාමා හරි මම මයික් ඔෆ් මියුට් වල දැම්ම ඔන් කරන්න නිසා පස්සේ ඔන් කරලා දෙන්න. හරි. දැන් මේ විදිහට ක්ලාස් එකේදී මම එකපාරක් කියලා දුන්නට දරුවන්ට මතක හිටින්නේ නැහනේ. දැන් මේක ලබන සතිය එනකොට දරුවන්ට මතක හිටින්න ඕන නිසා මම මෙන්න මේ විදිහේ ක්‍රියාකාරකම් ටිකක් මේ ඇක්ටිවිටි එකෙන් කරනවා. අපි ඊළඟ දවස්වලදී හම් වෙන ඇක්ටිවිටීස් වලුත් මේ විදිහට තමයි මේ පොතේ ක්‍රියාකාරකම් කරන්නේ. ඒ නිසා හොඳට අහගන්න මේකේ ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ. මේකේදී පන්තියේදී මම එකපාරක් දෙපාරක් කියලා දෙනවා. දිමාපියෝ ගෙදර ගිහිල්ලා මේ සතිය පුරාවට දරුවොත් එක්ක මේක ප්‍රැක්ටිස් කරන්න. වැඩපළක යෙදෙන ගමන් එයා පාඩම් කරන වෙලාවේදී මේක කොහොමහරි මේ දරුවොත් එක්ක ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න ඕනේ. බෑම කියන පුංචිම දරුවා දෙකක් තුනක් හරි පුරුදු වෙන්න ඕනේ. දෙමාපියෝ මෙහෙම අහනකොට දරුවා කියන්න ඕනේ. පොත බලාගෙන නෙමෙයි අහනකොට කියන තත්වෙට ගේන්න පුළුවනි දවස් දෙකක් තුනක් ඇතුළත. හරි. එහෙම ගෙනල්ලා මෙන්න මෙතන රෙඩ් පෙන් එකෙන් හෝම්වර්ක් දාන්න. හදාගත්තු පුතේ හරි ඕඩර් කරපු පුතේ හරි. අපි බැච් 9 එකේ ගියායේ කලින් හිටපු අය දැන් ඒ පළවෙනි ඇක්ටිවිටි එක ඉවර නම් මේ පොතේ ඇක්ටිවිටි එක ඉවර නම් අකුරු ලියන එක කරන්න ගන්න දිගින් දිගටම. අකුරු ලියන එක දිගින් දිගටම කරන්න. ඉන්නව නේද යාලා? ෆවුන්ඩේෂන් ඔන් බැච් 9. මයික් ඔෆ් කරලා දෙන්න. හරි. දිගින් දිගටම අකුරු ටික ලියන්න ගන්න. වැඩිපුර කරන්න. හරි. හෝම්වර්ක් කියලා දාන්න. මේ විදිහට මේ page එකකට HW කියලා දාන්න එකේ අදහස තමයි දරුවට පාඩම් වුණාට පස්සේ දරුවව ඉස්සරහින් තියලා දෙමාපිය වීඩියෝ එකක් ගන්න ඕනේ දරුවගේ. දෙමාපියෝ කියනම සිංහලෙන් දරුවා ඉංග්‍රීසි වලින් කියනවා. හරිද? දෙමාපියෝ කියනම සිංහලෙන් දරුවා ඉංග්‍රීසි වලින් කියනවා. දෙමාපියෝ කියනවා අම්මා. දරුවා කියනවා මද. දෙමාපියෝ කියනවා තාත්තා. දරුවා කියනවා ෆාදර්. දෙමාපියෝ කියනවා සහෝදරිය. දරුවා කියනවා සිස්ටර්. දරුවා වීඩියෝ කරන්න. ඔය වීඩියෝ ක්ලිප් එක හෝම්වර්ක් ගෲප් එකට දාන්න. දැම්මට පස්සේ මම 10න් ලකුණු ගාණක් දෙනවා. ඒ දෙන 10න් ලකුණු ගන්න හන්දර අහගන්න ඕනේ මම පටල ගන්න එපා ඈ මෙන්න මෙතන දාගෙන මේ පින්තූර කැපුණාට කමක් නැහැ 10න් 10ක් අම්මොත් මෙහෙම දාලා v.good කියලා දාන්න very good කියන එක star cards ගේන්න කියලා කිව්වා මම තරු තුනකුත් අලවන්න ඕනේ මගෙන් 10න් 10 ලැබුණා ලොකු correction mark එකකුත් දාන්න මොනවද දාන්නේ ලොකු correction mark එක මම මේ කියන විදිහටම පොත් mark කරලා දෙන්න ඕනේ මේ පුංචි දරුවන්ගේ ඒ මනස මේවට ආසයි. රෙඩ් පෙන් එකෙන් ලොකුවට හරියක් දාන්න. වීඩියෝ ක්ලිප් එකේ වෙලා 10න් 10ක් ගත්තොත්. මේ විදිහට කළොත් තමයි ඊළඟ දවසේ ආසාවෙන් වීඩියෝ ක්ලිප් එක කරන්නේ. දෙමාපියෝ ඒ නිසා මම කියන දේවල් හරියට මේ විදිහටම කරන්න. හරිද? මේ දරුවෝ ආසාවක් ඇති වෙන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනවා. ඒක දෙමාපියෝ කරලා දෙන්න. ලොකු කරෙක්ෂන් මාක් එකක් ගන්නවා. v.good කියලා very good කියලා රෙඩ් පෙන් එකෙන් මේ ඔක්කොම කරන්න. දෙමාපියෝ රෙඩ් පෙන් එකයි ස්ටාර් කාඩ් එකයි තියෙන්න ඕනි පන්ති ඉරෙනකොට. නැත්තම් ලබන සතියේ නිකන් අනිවාර්යෙන් තියෙන්න ඕනි. v.good කියලා දාලා ස්ටාර් තුනක් අලව පේස්ට් කරලා ලකුණු ගාන දාලා සරම් කරගෙන තමයි ඊළඟ දවසේ මේ පොත අරගෙන ඉන්නේ. හරි. ඒ ටික පැහැදිලි. Then next I have told you that you have to make a separate book. වෙනම පොතක් හදන්න to paste pictures. මේ පින්තූර අලවන්න වෙනම පොතක් පොඩි drawing size book එකක් හදන්න ඕනේ. හරිද? drawing size book එකක් හදන්න ඕනේ. ඒක මේ ඔයාලා මේකේ වැඩ gederin අලව ගන්න එහෙම එකක් නෙමෙයි. මේක වෙනම activity book එකක් ඈ. පොඩි drawing size book එකක් අරන් මම මේ කියන විදිහට වැඩේ කරනවා. අහස්‍ය මේ. ඕක නෙමෙයි. අහස්‍ය ඔය හදාගෙන තියෙන්නේ මේ F01E book එක වෙනුවට පොත නෙවෙයි හදාගෙන තියෙන්නේ. ඕක නෙමෙයි. ඕක පහර දාගන්න. මම දැන් කියන විදිහට පොතක් හැදෙන්නට ඕනේ. drawing book එකක් හැමෝටම. පොත් order කරපු අයටයි නැති අයට හැමෝටම තියෙන්නේ. ඕඩර් කරපු එක මේ ඩ්‍රොයින් එක නෑනේ. මෙන් බලන්න. මම දෙනව දවසකට මේ අපි කරන පාඩමින් පින්තූර 6ක් ලකුණු කරනවා. ඔයාලගේ ඩ්‍රොයින් බුක් එක මෙන්න මෙහෙම කියලා හිතන්න පුංචි සයිස් එකේ ඩ්‍රොයින් බුක් එක. මේක දෙකකට බෙදුවා කියලා හිතන්න. මම දැන් දෙනවා කියලා හිතන්න අම්මා. දෙමාපිය ලස්සන අකුරෙන් මද කියලා මෙහෙම ලියලා අම්මාගේ ෆොටෝ එකක් අලවන්න. එක කොලයක දෙකක් වුණ. හොඳට තේරුම් ගන්න මේ විදිහටමයි. තාත්තා කියලා මම දුන්නා කියලා හිතන්න. මෙතන ෆාදර් කියලා ලියා. මෙතන තාත්තාගේ පිටුරයක් කලවම්.
පිටු තුනක මම දෙන පින්තූර හය දරුවත් එක්ක එකතු වෙලා අලවන්න. දෙමාපියو තමයි පේස් කරන්නේ දරුවන්ට අලවන්න දෙන්න එපා. මොකද දරුව හැමතැනම අලවනවා හැමතැනම view ගන්නවා. එහෙම ප්‍රශ්නනේ. ඒ නිසා දෙමාපිය ලස්සන්ට අලවන්න. හැබැයි වැඩේ කරනකොට දරුවත් එක්ක පුතා who is this? දැන් පණ තියෙන ඒ කවුද මේ කියලානේ. who is this? පින්තූරේ කපලා අලවන්න කලින් පුතා who is this? මෙන්න මේ විදිහට තමයි මෙයාගේ video clip එකට කලින් මේව හුරු කරවන්නේ. ඊට පස්සේ ආයෙ එකක් අර ආ පුතා who is this? කවුද මේ? එයත් එක්ක ටික ටික අපි කතා කරමු. එහෙම එයත් එක්ක එක කරා දෙමාපිය අලවන්න. පින්තූර හයක් අලවගෙන එන්න ඕනේ ලබන සතිය නම් ඇක්ටිවිටීස් දෙකයි. ඒ පින්තූර හය මම මාක් කරලා දෙනවා මෙන්න මේ විදිහට. මේ පොතේ කවරේට තමයි අර my difficult words book කියලා එහෙම අලව ගන්න කියලා කිව්වේ. ඔන්න පින්තූර හය මාක් කරගන්න. ආන්ටි බ්‍රදර් ඔයි මම නිකන් ඕකෙන් හයක් තෝරලා දෙනවා. ෆාද මද සිස්ට ග්‍රෑන් මද බ්‍රදර් ඇන් ආන්ටි ආද සික්ස් ඩිෆිකල්ට් වර්ඩ්ස් ටුඩේ. You have to select these pictures and paste them on your pictures collecting book at home as a homework. ඊතරදී දරුවත් එක මේක අලවගෙන ඉන්න ඕනේ. හරි දැන් දෙමාපියෝ කතා කරලා මට කියන්න ගැටලු තියෙනවද කියලා. මේ ඇක්ටිවිටි එක කරන එක පිළිබඳව ගැටලු තියෙනවා. පැහැදිලිද? F1 e-book එක. මාක් කරපු ටික පේනව නේද? මද පාද මාක් කරපු ටික පේනව නේද? කෙනසි දෙමාපියන් පැහැදිලිද? F2 F1 e-book එක පැහැදිලි සර් අපිට. ගොඩක් පැහැදිලි සර්. පැහැදිලි සර්. පැහැදිලි සර්. හරි. පැහැදිලි සර්. ආයිඩි සිනා. සර්. දැන් මේ ඔව් කියන්න. පැහැදිලි සර්. ආ. හරි ඉරිසිනා පැහැදිලිනේ. අප පැහැදිලි කවුරුත් තියෙන එහෙනම් හැමෝටම ලබන සතියේ තියෙනකොට මේක ඇක්ටිවිටිස් එක කරන්න පුළුවන්. මම මේ කියන ඇක්ටිවිටි ඔව් කියන්න. ඔව් සර් අපේ මේ ඇත්ත ඒ කියන්නේ මේ අම්මගේ තාත්තගේ ඇත්තටම ෆොටෝස් දාලවන්න ඕන නැත්නම් මොකකින් හරි කපලා අපේ ඔය පින්තූර පොතකින් කපලා අලවන්න පුළුවන්. දැන් පින්තූර හොයාගන්න නැත්නම් ඔයාලා වෙනම කොලේක ඇඳලා ඒ කොලේ පාටකට ලේකින් කපලා අලවන්න. කට් ඇන්ඩ් පේස්ට්. පුතේම ඇඳලා පාට කරන්න එපා. වෙනම කොලේක ඇඳලා පාට කර කපලා අලවන්න. සර් කරන කොටත් හොම් රන් පැස් භාවිත කරන්න එපා. ඒත් හැමතැනම ගෑවෙනවනේ. කල පෙන් සිප්පුලි කල කරන්න. එහෙම කල. කල පෙන් සිප්පුලි. සර් සර් පොඩි සිග්නල් ගැටලුවක් ආවා. දැන් හරි. තව ඉස්සෙල්. දැන් මම හැමද? Yes sir. හරි. දැන් ගැටලු නැහැනේ මේක සම්බන්ධව. දැන් හරි. එහෙනම් ලබන සතියේනකොට වීඩියෝ ක්ලිප් එකක් දිනවා. පින්තූර පොත හදාගෙන එනවා.
දැන් මම මේ කියන විදිහට ඇක්ටිවිටීස් ටික කළොත් දරුවන්ට ආයතනයේ අමාරුකින් තොරව මේ ටික පාඩම් හිටිනවා ලබන සතියේ එනකොට next week එනකොට පාඩම් හිටි. දැන් ওই විදිහට තමයි මේ පොතේ දිගින් දිගටම අපි වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. හරි? එකම විදිහකට කරන්නේ අර මම කියන විදිහට ස්ටාර්ස් අලවලා දරුවව ඇප්‍රීෂিয়েට් කරලා very good පුතා කියලා දැන් මමත් ලකුණු දානවා සර්ට් වීඩියෝ ක්ලිප් එක යවන්න ඕනි සර් බලනවා. ඒ වගේ දේවල් කියලා දරුවව උනන්දු කරලා වැඩේ කරගන්න. දරුවව උනන්දු වෙනවා. හරි? ආ මේ සහෝදරිය සහෝදරය කියන එක අයියා අක්කා කියලා කියා දෙන්න බැයිද අපට? බැහැ. ඒකට හේතුව තමයි අයියා අක්කා කියන්නේ වෙනම වචන තියෙනවා. දැන් සහෝදරයා සහෝදරිය කියලා පොදුවේ තමයි දැන් සහෝදරියට කියන්නේ සිස්ටර් පොදුවේ. හරිද? අක්කට කියන්නේ එල්ද සිස්ටර්. නංගිට කියන්නේ යංග සිස්ටර්. හරිද? එතකොට සිස්ටර් කියන්නේ දෙකටම පොදි. එල්ද සිස්ටර් යංග සිස්ටර්. සිස්ටර් කියන්නේ සහෝදරිය. සහෝදරිය කියන්නේ සිස්ටර්. සහෝදරයාට කියන්නේ බ්‍රදර්. එතකොට අයියාට කියන්නේ එල්ල බ්‍රදර්. මල්ලිට කියන්නේ යංග බ්‍රදර්. මේ දරුවෝ සහෝදරයා සහෝදරිය කියන අඳුරන්නේ නැති නිසා පළ කියන්නේ අයියා හරි අක්කා හරි නංගි හරි මල්ලිය. අයියා අක්කට හරි නංගිට හරි කියන්නේ සහෝදර. අයියාට හරි මල්ලිට හරි කියන්නේ සහෝදරයා. ඒක උත්තරක්. හරි. ඔකේ අපි යනවා එහෙනම් දවසේ අපි ඊළඟට කරන වැඩ කටයුත්තට. එහෙම ඒක තමයි F01 A book එක. Now you can take your F01 A books. එක පැත්තකින් තියලා F01 A book එක ගන්න අකුරු ප්‍රැක්ටිස් වෙන book එක. Sir. Yes. Sir, මේ homework group එක active වෙලා නැහනේ sir. ඒ group එකට ගිහින්. Y group එකේ නැහැ. දැන් ඔයාලට මම නම්බර් එකක් දීලා තිනවා තිනවද ඔයාලා කව ඔයාලා කැට් ඉදිරිපත් කරන්න කියලා. ඔව් සර්. ඒ නම්බර් එකට මැසේජ් එකක්. හා සර්. කද්දාලා සිග්නල් ගැටුවක් තියෙනවා. කැනු සිටි 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 පිනවද? දැන් අහගන්න. හරි. දැන් අහගන්න. දැන් ගිය සතියේ මේ පොතේ නම් අපි වැඩ කළා. මට මතකයි මම කියලා දුන්නා මේක වැඩ කරන විදිහ. මේකෙදි මේ පොත ගෙදරින් හදා ගන්න ඕන ඩබල් රූල් බුක් එකක් තමයි ගේන්න කියලා තියෙන්නේ. ඩබල් රූල් බුක් එකක්. ඕඩර් කළා නම් මේ පොත ලැබිලා තියෙනවා. ඒක වැඩ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. දැන් ඔය ට්‍රේසින් ප්‍රැක්ටිස් එක කරන අය අතහුරු වෙන පොත කරන අය ඉන්නවනේ මෙතන. එයාලා දැන් මේ වෙලාවේදී කරන්න ඕනේ අතහුරු වෙන පොතේ මේ වැඩ කටයුතු. හරි. දැන් මම මෙයාලට අකුරු ලියනකොට හොඳට තේරුම් ගන්න. කලින් ඇක්ටිවිටි එකේදී කට්ටිය මේ ඇක්ටිවිටි එකේ ඉන්න ඕනේ. පින්තූර පොතේ වැඩි පන්දි පටන් ගද්දිම කරන එකේ. ඒකෙදි අත හුරු වෙන අයයි හුරු අයයි ඔක්කොම මේ ඇක්ටිවිටි එකේ ඉන්න ඕනේ. ඒකෙන් පස්සේ දෙවෙනියෙන් පටන් ගන්නවා අකුරු ලියන්න. මේ ඇක්ටිවිටි එකේදී අර අත හුරු වෙන අය අත හුරු වෙන පොතේ ඒ වැඩ ටික කරන්න. අකුරු මම ඒකට ඒක බලන්න ඉන්නේ නැහැ. අකුරු ලියන අය මේක වැඩ කරන්න පටන් ගන්නවා. දැන් පැහැදිලිනේ. හරි. දැන් මේ විදිහට බෙදිලා ඒ වැඩ කටයුතු කරලා දැන් අකුරු ලියන අතහුරු අය ගෙදරින් පොත් හදා ගන්නවා ඩබල් රූල් බුක් එකක් තියෙන්න ඕනේ. පොත් ඕඩර් කරපු අයට මේ පොත ලැබිලා තියෙනවා. හරි. දැන් පොත් ටික ගන්න. පොත් ඕඩර් කරපු අයට විතරක් මෙන්න මේ ට්‍රේසින් ප්‍රැක්ටිස් පේජ් එකක් මුලින්ම තියෙනවා. ඒ අකුරු දැන් ගිස්සති ආපු අය මේක ලිව්වා. හරි. හැම අකුරක්ම එකම විදිහකට තමයි මේ පොතේ පිටු පහක ගානේ ලියනවා. හරි. හැම අකුරම පිටු පහක ගානේ ලියනවා. මෙන්න මේක කරන්න ඕනේ. කැපිටල් A සිම්පල් A දරුවට කරගෙන යන්න. අපි රෙඩ් පෙන් එකෙන් තමයි හැම ගයිඩ්ලයින් එකම දෙන්නේ. රතු පෑනේ පුතා this is capital A. යාර පේන්න ලියන. This is simple A. A for apple. මේක කලර් කරන්න පුළුවන්. හරි. Next. දරුවට කියනවා මේ බුද්ධේ තියෙන කඩේරි වල ලියන්න. කිය කිය ලියන්න ඕනේ. මේ දරුව අකුරක් ලියනකොට අකුරක් ගන්න කියන්න ඕනේ. Capital A. Capital A. Capital A. Again, simple
ඒ සිම්පල් ඒ මේ ටික කරන්නේ දරුව ඈ සිම්පල් ඒ සිම්පල් ඒ සිම්පල් ඒ ඔය විදිහට කීකේ ලියනවා. මේ පේජ් එක තියෙන්නේ බුක්ස් ඇනවුම් කරපු අයට විතරයි, නැති අයට ගැටලුවක් නැහැ, එයාලට අවශ්‍ය නැහැ. ඔන්න මේ පේජ් එකේ ඉන්න බුක්ස් ඇනවුම් නොකරපු අයත් මේ විදිහට වැඩ කරන්නට ඕනේ. ඩබල් රූල් බුක් එකේ මම මේ ගිය සති කියලා දුන්නේ මම කියලා දෙන්නේ. ඩබල් රූල් බුක් එකේ ඒ අකුර, කැපිටල් ඒ අකුර මෙන්න මේ රූප සටහන අපි ඇඳලා දෙනවා. රූල් පොතේ පිටු රූල් හතරක වගේ කියන හරි ඇහි නැතු කියන්නේ හරි මම නැවත පැහැදිලි කරන්න නැවත පැහැදිලි කරන්න එක අකුරක් අපි එකටම කැපිටල් අකුර ලියනවා. මේ ඒ අකුර ලියනකොට මේ පොත් ගෙදරින් හදා ගන්න මෙන්න මේ නෝට් එක දරුවට ලියලා දෙන්න ඕනේ රිප් පෙන් එකකින්. හරි පළවෙනි ඩබල් රූල් බුක් එකේ පළවෙනි පේජ් එකේ භාගයක වගේ කොටසක පිටුවෙන් භාගයක වගේ කොටසක මෙහෙම කැපිටල් ලියුවා, සිංහලෙන් ලිව්වා කැපිටල් කියලා ලිව්වා. එක රූලක හතරක් කැපිටල් ඒ අකුර හතර පාරක් ඉඳ තියති ලියලා දෙන්න. ලියලා දීලා මෙහෙම පොත් තියෙන අය නැති අය හැමෝම ඒ දරුවට පොඩි මාර්ක් උපදේශයක් සපයන්න ඕන, පොඩි ඩොට් එකක් තියලා කෙලින් ලියන්න. දැන් පළවෙනි දවසේ අපි දෙමාපියන්ට කියලා දුන්නා කැපිටල් අකුර කොහොමද රූල් වල ලියන්නේ කියලා. දෙමාපියන්ට පුදුණි දරුවෝ මේක හරියට ලියනවද කියලා බලන්න. ඒ විදිහට කැපිටල් අකුරු ලියන උඩ රූල් තුනේ විතරයි දරුවා මේ විදිහට ලියන්න. දරුවා හරියට රූල් වල ලියනවා නම් ගැටලුවක් නැහැ. මෙයාට හැම පේජ් එකක්ම අවසන් වෙනකොට ඒ පේජ් එක පිරෙන්න හරියට ලියලා තිබ්බා. කරෙක්ෂන් මාක් එක v dot good කියලා දාලා ඒක ස්ටා එකක් පේස්ට් ගන්න. එක තරුවයි මේක හැම පිටුවකටම අලවන නිසා එක තරුවක් අලවපුවාම ඇති. හරි. දැන් මෙහෙම වුණත් පටන් ගන්නකොටම අකුරු ටික හරියට ලියන්න බැරි දරුවෝ ඉන්නවා. ඒ කොහොම ලිව්වත් a b c අකුරු තුන ඉවර වෙනකම්ම හැම පේජ් එකකටම ලොකුවට කරෙක්ෂන් මාක් එකක් very good දානවා, ස්ටා එකක් අලවනවා. හැම දරුවෙකම කොහොම ලිව්වා අපි ට්‍රයි කරනවා මේ දරුවට එක එක උපක්‍රම ආශ්‍රයෙන් අකුර පැහැදිලිව රූල් වල ලියන්න. එයාට එයා මෙන්න මෙහෙම ඇදේට ලිව්වත් කමක් නැහැ, හැඩයක් එනවා නම් මුල් අකුරු තුන A B C වල හැඩයක් එනවා නම් එයා හදන්න නැත්නම් අපි කොච්චර කිව්වත් හදා ගන්න එයාට අපහසුයි නම් විතරක් ඒ හැමෝටම කරෙක්ෂන් මාක් වෙරි ගුඩ් මාක් ස්ටාර්ස් දෙනවා. හරිද? දැන් ඒ අකුර ප්‍රැක්ටිස් කරනකොට අමාරු වෙන ඩොට්ස් තුනක් ලියලා දීලා තියලා දීලා ඒක මැච් කරන්න කියන්නත් පුළුවන්. මෙතෙන් ඩොට් එකක්, මෙතෙන් ඩොට් එකක්, මෙතෙන් ඩොට් එකක්. ওই ඩොට්ස් ටික මැච් කරන්න පුතා කියලා. හරියට රූල් වල ලියවන්න ට්‍රයි කරන්න. එයා හරියට අල්ලගන්නේ නැත්නම් කමක් නැහැ. ඉරිස් කරන්න එපා. උනාට වැඩි දොර පොත ඉරිනවා, කැත වෙනවානේ. සහ දරුවට එපා වෙනවා එකමදී උනාට වැඩි කියලා දෙන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඈ. තුන් පාරක් විතර, හතර පාරක් විතර ට්‍රයි කරනවා. එයා හදාගන්නේ නැත්නම් එයා හදාගන්න ප්‍රමාණය ඇති. හරිද? එයා හදා ගන්න ප්‍රමාණය ඇති. එයාට වෙරි ගුඩ් මාක් දීලා ඊළඟ එකට එක්කගෙන යනවා ඊළඟ අකුර. දැන් බලන්න ඒ අකුරේ ආශ්‍රයෙන් මම පැහැදිලි කරන්න. නෙක්ස්ට් ඊළඟට අපි කැපිටල් අකුරම තව පේජ් එකක් ලියන්න ඕන. හරි. පොත් තියෙන අය පොත්වල කරගෙන යන්න පුළුවනි. දැන් මේක පැහැදිලියයි නතර කරපු තැනින්ද අකුරු ලියගෙන යන්න ඉස්සරහට. ආයි කැපිටල් අකුර එක පාරක් ලියන්න. එතකොට පිටු එකම ආරක. ඒ විදිහටම රූල් තියලා හතර පාර ගන්න. නෙක්ස්ට් අර විදිහටම දැන් සිම්පල් ලකුණත් ඒ ළඟම ලියන්නේ ආය පිටු භාගයේ කැප්ෂන් එක දාලා ලිය Okay, now can you hear me? Then you hear me, ma'am?
No, can you hear me? Then you hear Excuse me, sir. Oh, yeah. සර් මේ මගේ බබා අද තමා ජොයින් වුණේ සර් ක්ලාස් එකට. එයා මේ පෙර පාසල් තමා යන්නේ සර්. දැන් බබාට ඒ පොත නැති නිසා ඩබල් රූල් පොතේ කරාට කමන්නේ නැද්ද සර්? ඩබල් පුත් නැති අය ගෙදරින් පොත් හදාගන්න විදිය පවා කියලා දුන්නා. අද සම්බන්ධ වුණාට බෑ. මේක දැන් අපි දවස් දෙකක් කළා. පළවෙනි දවසේ පොත් පිළිබඳව හඳුන්වලා දුන්නා. දෙවෙනි දවසේ පාඩමක් කළා. මැද්දෙන් ඇවිල්ලා කරන්න බෑ. අවබෝධයෙන් මුලින් ඉඳලා ඒ ටික අය බලන්න ඕනේ. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා කොහොමද ගෙදරින් පොත් හදාගන්න කියන කාරණාව පවා. හරිද? ඒ රෙකෝඩිස් ටික මම දාන්නම් බලන්න බලලා මුලින් ඉඳලා වැට්ටික් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හරි හොඳයි. හරි. දැන් සිම්පල් ලේ අකුරත් අපි පිටු භාගයේ කී විදියට දරුවට ඇදලා කරලා දෙනවා. ආය ලීනවා. සිම්පල් ලේ අකුරක් තව පේජ් එකක්. ගෙදරින් පොත ගන්න එපා. පස්සෙනි පිටුවේ කැපිටල් ලේ සිම්පල් ඒ දෙකම එකපාර මේ විදිහට ලියලා දරුවට ලියන්න උපදෙස් දෙනවා. දැන් පැහැදිලිනේ එක අකුරකින් පැහැදිලි කරා කොහොමද අනිත් අකුරු කොයි විදිහටම තමයි. ආයි කෙටියෙන් අපි එකට මේ අකුරු පුරුදු කරන්න ඕනේ දරුවට ගෙදරින් පොත හදා ගන්න අය. පිටු භාගයක කැප්ෂන් එක ලියලා දීලා ඒ අකුර ලියනවා පිටු භාගය. තව පිටුවක් ලියනවා කැපිටල් ලේ අකුරු පිටු දෙකයි. සිම්පල් ලේ අකුරු මෙන්න මේ විදිහට කැප්ෂන් එක ලිව්වා පිටු භාගයක් ලිව්වා කි. තව සම්පූර්ණ පේජ් එකක් සිම්පල් ලේ අකුරු ලියනවා. පස්සේනි පිටුවේ කැපිටල් සිම්පල් දෙකම එකපාර ලියනවා. මේක ඉවර කළාට පස්සේ එක අකුරක් ඉවර කළාට පස්සේ ඔයාලා යන්න ඕනේ F O one F book එකට එක අකුරක් ඉවර කළාට පස්සේ හොඳ පැහැදිලි කරේ F1 A book එකේ එක අකුරක් ලිව්වට පස්සේ ලියලා ඉවර කළාට පස්සේ පිටු පහක අපි යන්න ඕනේ F1 F book එකට. F1 A book එකේ එක අකුරක් පිටු පහක් ලියලා ඉවරනාට පස්සේ F1 F මේ coloring book එකට අපි යන්න. කලරින් බුක් එකෙත් තියෙනවා පේජස් දෙකක එක අකුරක් ලියලා. දැන් ලබන සතිය මම ආයෙ මේක කරන විදිහ පැහැදිලි කරන්නේ නැහැ. එක අකුරක් පේජස් දෙකක තියෙනවා. හරි. ඒ දෙකම කලර් කරලා තමයි ආයෙ B අකුර අර විදිහට පිටු පහක ප්‍රැක්ටිස් කරන්නේ. මේ දෙකම කලර් කරලා දැන් තීරුණායි කරගෙන යන්න දරුවන්ට අකුරු ලියන්න දෙන්න. ඒව බලන්න. ඒව කරගෙන යන්න තීරුණායි. නොතේරුණ අය තමයි දැන් ආය හතර ඉන්නේ. ඔන්න මේ දෙක කලය කළා. ඊට පස්සේ B එක කලය කරන්න කලින් ආය ඒකට ගිහිල්ලා B අකුර පස් පාරක් පිටු පහක ලියනවා. හරි. Please wait. ඔතනින් කරගෙන යමු ඉස්සරහට. මට පොඩි වෙලාවක් දෙන්න. හරි. දැන් ලියන්නකො නතර කරපු අකුරු ඉඳලා ලියන්න ගන්නකො දැන් හැමෝම ගිය සතිය අපි නතර කරපු අකුරු ඉඳලා මම ආයෙ ඇවිල්ලා නතර කරපු ඉඳලා පැහැදිලි කරන්නද සර්? අපේ වීඩියෝ ඔන්නෙ නෑ.
ඕකේ හරි. දැන් මේ කතා කරගෙන හිටියේ, දැන් ආයෙ ඇවිල්ලා බී අකුර ලියන්න ඕනේ. බී අකුරත් අර වගේ පස් පාරක් අපි ලියනවා. දැන් බී අකුරෙත් පළවෙනිදම තියෙන පොත් ඕඩර් කරපු අයට මෙන්න මේ විදියට පේනවනේ දෙක කෙනසි දිස්ක්‍රී. Yes, sir. හරි, අහගෙන ඉන්න නොතේරුණ අය බී අකුරත් උම දැන් පොතේ වැඩ කරන අය මෙන්න මෙතනින්ද පටන් ගන්න. දෙමාපිය ලියලා දෙනවා පිටු භාගයක කැපිටල් මේ කැප්ෂන් එක. පිටු භාගයක ලියනවා බී අකුර, ආයෙ තව පේජ් එකක ලියනවා කැපිටල් ලක්. ඊපස් සිම්පල් අකුර පිටු භාගයේ, ආයෙ සිම්පල් අකුර පේජ් එකක්ම ලියනවා, ආයෙ කැපිටල් සිම්පල් දෙකම පේජ් එකක් ලියනවා. බී අකුර ලියලා උනාට පස්සේ සී අකුරට යන්න කලින් ආයෙ F01 F book එකට ගිහිල්ලා බී අකුරේ පික්චර්ස් දෙක කලර් කරන්න ඕනේ. ඒ පින්තූර දෙක කලර් කරනකොට දරුවා ගහන්න පුතා what is this letter? දරුවත් නිතර මේක ඔලුවට දෙන්න ඕනේ. පින්තූරේ කලර් කරනකොට තුන් හතර පාරක් අහන්න ඕනේ. හරි? අන්න ඒ විදිහට. මේ book එකේ වැඩ ටික කරන්න ඕනේ. දැන් දෙමාපියෝ කියන්න මේ book එකේ වැඩ කරන විදිහ පැහැදිලිද? පැහැදිලින් අය ඉන්නවද? පැහැදිලි සර්. ඔය විදිහට අපි ක්ලාස් එකේදී විනාඩි 45ක් විතර මේ වැඩේ කරනවා. මේ භාගයක් විනාඩි 45ක් විතර දරුවන්ට මේක කරන්න දෙනවා. එයාගේ වේගයෙන් එයා ඒ කරන විදිහට දිමාපිය බල බල ඉතින් පිටු දිමා. මේ කොනේ එක ලියලා ඉන්න පැටිය. ඌලා කරලා කරන්නේ ආහාර වෙරිග. අපි ඉන්න බලලා දෙන පිළ අපි බලමු දවසේ මේක මේ පොඩි ඔව් කියන්නම්. මේ අපේ බබා මතීෂ මතීෂ දෙක වසර ඉන්නේ. එයා සර් කිව්ව විදියටම ඊ දක්වා කරා පිටු පහ ගන්න ලියලා. ඊට පස්සේ දුන්නනේ ABC කැපිටල් සිම්පල් ඒ විදියටත් දෙන්න කියලා. ඒකත් දීලා සර් කිව්වට පේපරේ දෙන්න කියලා. මේ ඊට පස්සේ පේපරේ කඩින් කඩ දුන්නා, තුන් පාරක් වැරදුනා. ඊට පස්සේ මම තුන්වෙනි තුන් පාරක් පොතේ ඒ විදියට ලියෙව්වා. ලියවුවට පස්සේ හතරවෙනි පාරදී සර් එයා පේපර් එක්තරා 100න් 100ක් අත්ත සර් පේපරේට. දැන් සර් ඊ වෙනකම් කරපු හින්දා F ඉඳලා ලියවන්නද සර් පොතේ? බොහොම හොඳයි, වෙරි ගුඩ්. දැන් ඒක ඇහුණනේ අනිත් දිමාපියන්නේ මේ ගිය සතියේ ආපු අම්ම කෙනෙක් නේද? ඔව් සර්. ආ ඒක තමයි. තුන්වෙනි පාරක් කරලා හතරවෙනි පාර CNC ගත්ත. දැන් හරි, දැන් ඔයාලට F අකුරට යන්න පුළුවන්. ඒ කියන්නේ මම පැහැදිලි කරලා දීලා තියෙනවා ගිය සතියේ ලාස්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ යම සතිය ඇතුළත ලකුණු පහක් දරුවත් එක කරලා දැන් එයා පේපර් එක තුන් පාරක් කරලා තියෙනවානේ. තුන් පාරක් කරලා දැන් එතකොට දැන් එයාට අකුරු පහ පුළුවන් නේද? CNC ගත්ත කෙනා අකුරු පහ ලියන්නයි කියවන්නයි පුළුවන් නේද එයාට? ඔව් සර්, හොඳටම පුළුවන් ඒ පහ. හොඳටම පුළුවන් වෙනවා පේපර් එක කරා. ඒ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මම මේ නැවත නැවත එකම දේ කියලා ඔයාලට අවබෝධ කරවන්න හදන. හැබැයි ලබන සතිය ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. ගිය සතියෙත් පැහැදිලි කළා. දැන් මේ සතියෙත් කළා. තේරුම් ගත්ත දෙමාපියෝ ඉන්නවා. ඔය කරලා තියෙන්නේ හොඳ ලස්සන අකුරු පහම ඉවර කරලා. දැන් F අකුරට ගියා කියම කිසි ගැටලුවක් නැහැ. දැන් දන්නවා ක්‍රමවේදය. F අකුරින් ඉඳලා ආයෙ අකුරු පහකින් ආයෙ පේපර් එකක් තියෙනවා. ඒකත් කරන්න. ඔහොම කරගෙන කරගෙන යන්න ඉක්මනට. මාසයක් යන කලින් මෙයා ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න පුළුවන් අකුරු ටික ඔය විදිහට කියන්න බලන්න උත්තරලු ඔකට ඒක පුළුවන් වෙනවා. දැන් මෙයා දෙවෙනි පේපර් එකට පළවෙනි පේපර් එකට වැඩි ඉක්මනට කරනවා. දෙවෙනි පේපර් එක පළවෙනි පේපර් එකට වැඩි ඉක්මනට කරනවා. තුන්වෙනි පේපර් එක ඉතාවත් ඉක්මනින් කරනවා. හතරයි පහයි දෙමාපිය නැතත් එයා තනියම කරනවා. ඔය විදිහට තමයි වැඩ පිළිල යන්නේ. අවසන් කරලා හරි. ඔව් හරි. තවද ඔව් සෙවුන්ටත් ඒ විදියට වැඩ කරාස. එයාටත් දැන් ඒ ඉඳලා මේ ඊ එනකන් අකුරු පහ මතකයි, පේපර් එකත් 100% ගත්තස. වෙරි ගුඩ් සෙවුමිත. එයාටත් දැන් මත් තේරුණා ඉන්නවා කියලා තේරුම් ගන්න කරපුවා. හෙලෝ සර්.
සතුටුයි සර් ලිවිනි සර් ලිවිනි කතා කරන්න ඕනේ සර්ට පොඩ්ඩක් ඔකේ හරි ලිවිනි කියන්න සර් හරි ලිවිනි පේපරේ ඔක්කොම කරා ඉසෙඩ් අකුර නැහැලු කියන්න කියන්න පේපර නම්බර් 5 වල නේද? එක්සෑම් 5 වල නේ? ඔව් සර් ඔව් ඉසෙඩ් එක ඒක තමයි නැහැලු සෙට් එක දැන් දන්නවනේ නේද? ලිවිනි සෙට් එක නැහැ කියලා කියන්නේ සෙට් එක දන්නේ ඉඳන් නේ ඉඳ ඕනේ නැහැ. හැබැයි 6 වෙනි පේපර් එක ඊළඟ පේපර් එකේ තියෙනවා ලිවිනි. ලිවිනි හොඳයි නේද? දැන් නැහැ කියලා කියන්නේ දන්නේ ඉඳන් නේ සෙට් එක තියෙනවා කියලා ඒ ඉඳ ඕනේ නැහැ. ওই පේපර් එකට ඕනේ නැහැ. මම කියන්නේ මම පිළිගන්නේ නැහැ සර් මේ ඉසෙඩ් අකුර හොයනෝ එක. මං කියන්නේ ඉසෙඩ් අකුර නේ අනිත්‍ය කරුන් කියන ව්‍යාකරණ එකක් කරා සර්. ආ. දැන් එයාට දැන් මෙයාට අකුර ටික ඔක්කොම පුළුවන් නේ? ඔක්කොම පුළා. බබා එන්න. හරි. ලිවිනි කී වසරේද? ආයි කියන්න මේ අලුතින් ආපු වෙන ගොඩක් අය ඉන්නේ. ලිවිනි නම් තාම මොන්ටිසෝරි බාර බාර දින්න බබෙක්. මේ පාර බාර දුන්නේ සර්. ආ ලිවිනි අවුරුදු තුනමාරයි මේ පාර බාර දුන්නේ. ඔව්. දැන් ගියා. එනකොට බෑනේ එනකොට අතත් තුරුනේ. හරි අවුරුදු තුනමාරයි කියන්නේ තුනේ. සර් ඒ අකුර ඉතලක් හරි දැන් අහගන්න. හසයා බැච් 9 එකේ අපිට අකුරට විතරයි යන්න පුළුවන් වුණේ සර්. ඊට පස්සේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිල්ලා යන්න බැරි වුණා. දැන් මේ බැච් 10 එකට ජොයින්ට් වුණා සර්. මේ මම මෙයාට මේ මොන්ඩිසෝරි නිසා මේ තැනින් තැන අමතකයි. ඒ නිසා මම මුලින් ඉඳන් ආය යන්න තීරණය කරා සර්. ආයි කොහොමද මුලින් ඉඳන් කරන්න ආයි ඩබල් රූට් බුක් එකක් අරගෙන මේ ක්‍රමයේදී හරි මුලින් ඉඳන් කරන්න. ඔව් මේ මුල් අකුරු ටික නම් හොඳටම පුළුවන් සර්. අර මැද ජී පොඩ්ඩක් අමාරු නිසා මම ආයේ මුලින් ඉඳන් යන්න තීරණය කරා සර්. මේ මෙයා තාම ප්‍රී ස්කූල් නේ. ඒ නිසා. හරි සර්. හරි. දැන් අහගන්නකෝ දැන් මේ බැච් එකට අලුතින් ආපු අය ලිවිනි කියන්නේ මගේ කලින් බැච් එකේ දරුවෙක්. එයා අවුරුදු තුනමාරයි කියනකොට දන්නවනේ පෙර පාසල් මේ පාර පාර දුන්නු. දැන් එයා දැන් මේ කතා කළේ ඉසෙඩ් අකුරු වෙනකන් ඉවර කරගත්තා. මාස දෙකමාරක් තුනක් වගේ කිට්ටු වෙන්න එනකොට පෙර පාසල් යන ලිවිනි. ඉතින් ඒ විදිහට අනිත් අයටත් පුළුවන් කියන එක දැන් හිතා ගන්න ඕනේ. දැන් එයා තනියම කරලා කරලා දැන් යනකොට පහු පහු වෙනකොට වේගය වැඩි වුණා එයාගේ. ඒ විදිහට දැන් අකුරු ටික කම්ප්ලීට් 6 වෙනි පේපර් එක කරන්න තියෙන දැන් next foundation 2 යන්න පුළුවන්. පෙර පාසල් යන්න පටන් ගත්තු අවුරුදු තුනමාරකට දරුවේ මාස දෙකමාරක් තුනක් කිට්ටු වෙන අතර කාලයේදී අකුරු 20ම කම්ප්ලීට් කරගත්තා නම් ඊට ඉහළින් ඉන්න අයට මාසයක් ඇතුළත කරන්න පුළුවන්. හරි. ඒ විදිහට වැටි කරගෙන යන්න ඕනේ. දැන් තේරුනේ නැති අයට මම නැවත පැහැදිලි කරනවා කොහොමද අකුරු පහෙන් පාඩ මේ පේපර් එක දෙන වැඩේ කරන්නේ කියලා. හරි. ලිවිනි වෙරි ගුඩ් ලිවිනි දැන් කරගෙන යන්න එක්සෑම් 6 එකත් කරන්න කරලා දැන් යන ෆවුන්ඩේෂන් 2 එකට නම් එන්න බෑ. දැන් ඒකට සම්බන්ධ වෙන්නේ පහ එක දැන් ඉක්මනටම මම අරගෙන ගියා. දැන් මේ ඉවර වෙන අය මේක මේ ඉඳලා මෙයාලත් එක්කම කරගෙන යන්න මෙයාලත් එක්ක සම්බන්ධ වෙලා මෙයාලත් එක්ක ෆවුන්ඩේෂන් 2 එකට යන්න. දැන් ඉවර කළාට යන්න මේ නිසා නිමාඩු කළාට ගැටලුවක් නැහැ. හොඳයි. next මේ විදිහට දැන් අහගන්න ඕනේ අකුරු පහක් A B C D E අකුරු පහක් එනකන් ආවට පස්සේ ওই විදිහට F1 F2 එකෙත් වැඩ කරනවා මේකෙත් අකුරු ලියනවා E අකුරට පහකට ආවට පස්සේ පස්වෙනි අකුරත් කළාට පස්සේ මෙයාට අපි දෙනවා ප්‍රශ්න පත්‍රයක් ගිය සතියේ මම පැහැදිලි කළා ප්‍රශ්න පත්‍රයක් දෙනවා අකුරු පහෙන් පහ ඒ ප්‍රශ්න පත්‍රයේ දෙන්න කලින් මේ දරුවා ලියපු අකුරු පහ හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න ඒක ප්‍රැක්ටිස් කරන්නේ ඩබල් රූල් බුක් එකේ yes ඩබල් රූල් බුක් එකක් අරගෙන ඩබල් රූල් බුක් එකක අකුරු පහ එක දිගට දරුවන්ට ලියලා දෙන්න ඕනේ. කැපිටල් A සිම්පල් A, කැපිටල් B සිම්පල් B, කැපිටල් C සිම්පල් C, කැපිටල් D සිම්පල් D, කැපිටල් E සිම්පල් E කියලා. ඔහොම එක දිගට ලියලා දෙන්න. ඊට පස්සේ මේ page එකක් පිරෙන්න. දැන් පොත් එනවුම් කරපු අය පවා ඩබල් රූල් බුක් එකක් මේකට තියාගන්න. පොත් එනවුම් නොකරන ගෙදරි පොත් හදාගන්න වෙන එකක් ඕනේ නැහැ. එයා වැඩ කරන පොතේම ඊළඟ page එකේ දෙන්න. මෙයා page එකක් පිරෙන්නම මේ අතර කී කී ලියන්න ඕනේ.
එක පාරක් ලියනවා. ඊට පස්සේ ආය තනියම ලියන්න කියලා කියනවා. බලන්න මතකද කියලා. එක පාරිම මතක නම් හරි. ඊට පස්සේ අබ්ද අහන්න. What is this letter? What is this? අහලත් බලන්න. ලියන්නයි කියවන්නයි දෙකම මේ පහ පුළුවන් නම් විතරක් පේපර් එක දෙන්න. පළවෙනි page එකෙන් මෙයාට බෑ. මතක නැහැ. ආයෙ තව page එකක් ලියවන්න. ඒක ලියලා එයාට තනියම ලියන්න මතකයිද? අහනකොට ඕන දැනගින් කියන්න පුළුවන් නම් පේපර් එක දෙන්න. ඒකත් බැරි නම් තුන්වෙනි පාරක් කරන්න. දැන් ඔය අපේ දෙමාපියෙක් කිව්වේ එක පාරක් දෙපාරක් තුන්වෙනි හතරවෙනි පාරවලු හරිය ගියේ. මං කියවන එහෙම කරනකොට හරියනවා කියලා. ආයෙ තුන්වෙනි පාරක් ලියවන්න ලියවලා බලන්න පුළුවන් නම් පේපර් එක දෙන්න. හතරවෙනි පාරක් බලන්න පුළුවන් නම් හතර පහක් යනකොට කොහොමත් පුළුවන් එන. හැබැයි මේක බැරුව දෙන්න එපා. එහෙම වුණොත් එහෙම අර අවසානයට ආවම කියනවා මැද්දින් මැද්දින් තමයි පුළුවන්. මැද්දින් මැද්දින් නෙමෙයි හොඳටම පුළුවන් වෙන්නේ හරියට මේ වැඩේ කළොත් විතරයි. ඔයාලා මැද්දින් මැද්දින් පැනගෙන යන්න එපා. මෙයා ඒ පේපර් එකට CN 100ක් ගත්තේ නැත්නම් ආයෙ පේපර් එක කරන්න. හරිද? දැන් ලිවිනිත් ඒ විදියට පිළිවෙලට කරගෙන ආපු නිසා එයා ඉසෙඩ් අකුරට එනකොට අකුරු 26 මතකයි. නැත්නම් ලියන් ගියා කියලා අකුරු 26 මතකෙ තින්නේ නැහැ. හරි? දැන් මම පේපර් එකක් පෙන්නන්නම් ඔයාලට. පළවෙනි පේපර් එක පෙන්නපුවා ප්‍රමාණවත්. මොකද ඒ විදියට තමයි අනිත් පේපර්ස් පහමත් හැදිලා තියෙන්නේ. දැන් වැඩි තීරණයි දරුවන්ට අකුරු ටික ලියවන්න ගන්න. ඔන්න exam 1 මේ විදිහ තමයි හැම පේපර් එකක්ම හදලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලි. මේකේ පළවෙනි question එකේ දීලා තියෙනවා A to E capital simple දෙකම ලියන්න කියලා. දැන් දරුවා practice කරලා කුරුත් දෙන්නේ ආවේ මතකයිනේ. capital A simple A capital B simple B capital C ඔහම අකුරු ටික දෙකම දෙකම ලියනවා box වල. 25න් ලකුණු දෙන්නේ එකකට පහ ගන්න බලලා දාන්න මෙතන. මේ තියෙන්නේ දෙමාපියෝ ඇඟිල්ල තී තී අහන්න ඕන. What is this letter? හරියට කියනවනම් capital E කියලා අකුර කැපෙන්න හරියට ගන්න. What is this letter කියලා අහන්න. වැරදි නම් round කරනවා. හරිනම් හරි දානවා. වැරදි නම් round කරනවා. හරිනම් හරි වැරදි දානවා. ඒකටත් 25 කියන්නේ 2 and half marks එක අකුරකට ලැබෙන. බලලා දාන්න. මේක match කරන්න තියෙන්නේ. මේකත් match කරන්න. මේක match කරනකොට කියන්න මේ තියෙන අකුරට පටන් ගන්න වචනේ බලලා match කරන්න. මේකට CNC එකක් ගත්තොත් දැම්ම CNC වීඩියෝ ගුඩ් දැම්ම මේකට ස්ටාර්ස් 3ක් දාන්න. මේකේ ෆොටෝ එකක් ඔයාලට හෝම්වර්ක් ගෲප් එකට දාන්න පුළුවන්. පේපර්ස් වලට ගන්න ලකුණු. මේක කළාට පස්සේ තමයි CNC එක ගත්තට පස්සේ තමයි ආයෙ F අකුරට ගිහිල්ලා F G H I J වෙනකන් ලියන්න ඕනේ. අර F1 F book එකේ කලර් කරන ගමන්. හරිද? දර දේරුම් ගන්න ඕලු දා ගන්න මේ ක්‍රම වේද. ඊන පස්සේ ආයෙ J වලින් පස්සේ ආයෙ අකුරු පාන්නේ ආයෙ පේපර් එක exam 2 එක දෙනවා. ඒකට CNC එකත් ආයෙ ගිහිල්ලා අර කිලිව ආයෙ අකුරු පාකේ exam 3 දුන්නා. ඔය විදියට ක්‍රමවේදය කරගෙන යනකොට exam 1 එක විතරයි දරුවොත් එක පන්න ගන්න අපහසු. එයාට 3 4 පාරක් ලියලා මතක් කරගන්න වෙයි. හැමෝටම වගේම වෙයි. ටිකක් අමාරුයි පළවෙනි පේපර් එක. දෙවෙනි පේපර් එකට යනකොට දරුවගේ මතක ශක්තිය වර්ධනය වෙලා මේ පුංචි දරුවාගේ. ඇයි මේ විදියට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වැඩ කටයුතු හරියට කළොත් මතක ශක්තිය වර්ධනය වෙනවා මේ දරුවාගේ පුංචි කාලේදී. අනිත් විෂයන් වලත් අනිත් හැම දෙයකටම දක්ෂ්‍යු බිහි වෙනවා. මේ වැඩසටහනට අනුගත වෙලා වැඩ කරන. ඒ නිසා දෙමාපියෙකුට මොළොට දාගන්න දරුවාට කොහොමද මේක කියලා දෙන්නේ? මම කියන විදිහට. හරි. දැන් මේ සම්බන්ධව ගැටලු තියෙනවද? අකුරු ටික ලියවන එකයි පේපර්ස් කරන එකයි. මට දැන් කියන්න ඕනේ ගැටලු තියෙනවා නම්. පැහැදිලි නම් පැහැදිලි. ගැටලු තියෙනවා නම් ගැටලු කියන්න. පැහැදිලි සර්. පැහැදිලි සර්. හරි බොහොම හොඳයි. හරි අපිට තව පැය භාගයක වගේ කාලයක් තියෙනවා. එහෙනම් දැන් ඔන්න රිලැක්ස් එකේ ලියන්නකෝ. දැන් මම ආපු ඉඳලා කතා කරලා දැන් එහෙමත් කරගෙන යන ගමන් පොත් ඇනුම් කරපු අයට තියෙනවා තව පේපර්ස් ෆයිල් එකක් අහගන්න. ඒක gedirin හදා ගන්න අයට නෑ. ඒකත් ගැටලුවක් නේ. හරි. පොත් ඇනුම් කරපු අයට තියෙනවා පේපර්ස් ෆයිල් එකක්. ඒ ෆයිල් එක ඇතුලේ පේපර්ස් 30 ගණන් 40 ගණන් තියෙනවා. පළවෙනි පේපර් එක කරලා ඉවරනාට පස්සේ මේ දරුව අර exams 6න් පළවෙනි පේපර් එක පළවෙනි අකුරු පහ කළාට පස්සේ ওই පේපර් එක ඇරලා බලලා දරුවට ගැළපෙන පේපර්ස් එක එක අරන් දෙන්න. විවිධ අවස්ථාවලදී එකම පාර නෙමෙයි දරුවා ඉල්ලනවා මට පේපර් එකක් දෙන්න දැන් ලියන්න මම පේපර් එකක් දෙන්න කරන්න. එතකොට අර ප්‍රධාන exams 6ට අමතරව ෆයිල් එකෙන් අරගෙන
ගැලපෙන පේපර එකක දෙන්න පුළුවන්. ඒක මම දෙන්නේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකොට ඒකත් අවසන් වෙලා තියෙනට ඕන. ඒකේ හදලා තිනවා විවිධ විදියට අකුරුත් එක්ක ඇක්ටිවිටීස්. දරුවාට චිත්‍ර වලින් තියෙනවා කලර් කරන්න බලුවනි, මැච් කරන්න දිනවා, ෆිල් ඉන් ද බ්ලැන්ක්ස් දිනවා, එක එක විදියට අකුරු වලින් ඇක්ටිවිටීස් හදලා ඒ පේපර්ස් වලට දාලා තියෙනවා. එක එක ගන්න පුළුවන් ස්ටෙප්ලර් කරලා පොතක් නෙමෙයි. ෆයිල් එකක් තියෙන. ස්ටෙප්ලර් කරලා නැහැ. ෆයිල් එකකින් එක එක අරන් දෙන්න පුළුවන්. හරි. මේ දරුවන්ව දරුවන්ගේ දැනුම් මට්ටම, මානසික මට්ටම ස්ටඩි කරලා හදපු සිලබස් එකක් මේක. මේක වැඩ කරන විදිය තියෙනවා. ඒ විදිය මම කියලා දුන්නා. මේ විදියට වැඩ කරන්න හැම කෙනෙක්. හරි. දැන් විනාඩි 10ක් විතර ලියන්නකෝ. රිලැක්ස් එකේ දරුවන්ට කියලා දෙන ගම මොනවා හරි දෙමාපියන්ට ගැටලු තියෙනව නම් මයික් එක ඔන් කරලා කතා කරලා අහන්න ඕනේ. හරි. දැන් එතකන් අපේ බැච් 9 එකේ ඉන්න අය බැච් 9 එකේ ඉන්න අය එකින් එක්කෙනා කතා කරන්න පාත් එක්ක. කවුද එකටම කතා කරන්නේ? දැන් අර අපේ බැච් 11 අලුත් අය වැඩ කරගෙන යන්න. බැච් 9 එකේ අය එකින් එක්කෙනා කතා කරන්න. කවුද කතා කරන්නේ? දැන් ඉන්න තැන පොඩ්ඩක් බලන්න. එකටම ලිවිනිත් එක්ක අපි කතා කළා. ලිවිනි හරි ලිවිනි මාඩු කරගෙන යන්න. ලිවිනිගේ පේපර්ස් ටිකත් ඉවරද? ලිවිනි බුක්ස් ඕඩර් කළාද? මලක ඔව් සර්. පේපර් ටික ඉවරයි. පේපර්ස් ෆයිල් එකේ පේපර්ස් ටික ඉවර නැහැ නේ. ෆයිල් ටික ගත්තේ නැහැ සර්. අර ගෙදර ඉන්නේ පොත් හදාගත්තේ. ආ ෆයිල් ටික ගත්තේ. ආ හරි. දැන් කොහොම නම් හරි. Thank you. මයික් ඔෆ් කරගන්න. level 1 batch foundation 1 batch 9 අපි කලින් කණ්ඩායමේ අය දැන් ඉන්නවා නම් එයාලට දැන් foundation 2 එකට යන්න බෑ. මම යවන්නේ නෑ එහෙම. මොකද ඒකේ recordings දෙකක් ගියා මේ වෙනකොට. ගොඩක් දේවල් මම කියලා දෙනවා ඉතමත් ඉගෙනින් ඒ පන්ති වල. ඒ නිසා මාස දෙකක් ඉන්න වෙනවා තමයි. මෙයාලා මාස දෙකක් ඇතුළත ඉවර වෙන්නේ. හරිද? මාස දෙකක් කියන්නේ එකහමාරක් විතර ඈ. මාස එකහමාරකින් මේක ඉවර වෙන අයට foundation 2 එකක් පටන් ගන්නවා. ඒ නිසා ඒ තරම් කාලය ඒ කාලය ඇතුළත මේ පන්ති එන්න ඕනේ දරුවත් එක්ක. ඇවිල්ලා අර ඇක්ටිවිටීස් හරි කරන්න ඕනේ. හරි. මොකද මේකෙන් බැහැර කරලා තියන්න එපා. එතකොට ආය අමතක වෙනවා. හරි. මේකට සම්බන්ධ වෙලා ටික වෙලාවක් හරි ඉඳලා යන්න. පැය දෙකම එන්න ඕනේ නෑ. මේක ඉවර කළාට පස්සේ අර ඩිෆිකල්ට් වර්ඩ්ස් ඇක්ටිවිටි එකයි පොයම් එකයි කරන්න හරි පොඩි වෙලාවකට ඇවිල්ලා යන්න. මොකක් හරි ඇක්ටිවිටි එකක් හරි කරන්න ඒ වෙලාවේ පන්ති ඉඳගම. එයාට වෙන ස්කූල් වර්ක් එකක් හරි කියලා දෙන පන්ති ඉන්නවා. එතකොට එයා ගන්නවා මේ පන්ති තාම තියෙනවා. නැත්තම් එයාගේ මනසින් අයින් වෙන්න පුළුවන් මාසයක් එකම අරක් පන්ති සම්බන්ධ නොවී හිටියොත්. හරි. එහෙම තව කවුද ඉන්නේ? ෆවුන්ඩේෂන් 1 බැච් 9 නේ කියයි. දුල්නෙත් ඉන්නවා සර්. දුල්නෙත් කොහොමද දැන් තත්ත්වේ? දුල්නෙත් වයි වලට වෙනකන් ඉවරයි සර්. ඉස්සෙල්ලා අකුරත් එයා ලියනවා. ඔව්. අන්තිම පේපර් එක තමයි තියෙන්නේ සර්. අන්තිම පේපර් එක තමයි තියෙන්නේ. දැන් දුල්නෙත් වයි අකුරට ඉසෙඩ අකුරට එනකන් දැන් ලීලා ඉවරුණානේ. එතකොට මතකද ඉතින් අකුරු? ඔව් සර්. මතකයි. වෙරි ගුඩ්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මම කියන ඕන අකුරක් ඕන තැනකින් ලියනවා සර්. හැබැයි අර එයාට තනියම ලියාගෙන යන්න කිව්වට මේ අර පිළිවෙලටම ලියාගෙන මම කියන ඕනම අකුරක් ඕන තැනකින් ලියනවා. එයා අකුරු අඳුරනවා ලියනවා එහෙම. එයාට ඉසෙඩ වලට එනකන් දිගටම ලියන් යන්න කිව්වට මුලින් සර් ඊ වලට විතර වයි වගේ වෙනකන් විතරයි. දැන් පී අකුරට විතර වෙනකම් තනියමම ලියනවා. අර එතනින් එහා සුට්ටක් ආයි අමතකයි. ඒ කියන්නේ මේ අමතකයි කියන්නේ යාට තනියම ලියන්න බෑ. මම කියන ඕන අකුරක් එයා ලියනවා සර්. නා හරි. එතකොට දැන් මේ මෙයා මේ විදිහට පේපර්ස් ටික අවසන් කරාම ආයි පන්තියට මෙන්න ඕනේ. ඇවිල්ලා අයත් එක්ක අම්මා හිතන හිතන ඇක්ටිවිටිස් දෙන්නම දැම ඇවිල්ලා A to Z ලියවන්න. අර පේපර්ස් වල තව ඉතුරු වෙලා තියෙනවා සර්. පේපර් කට්ල එක ගත්තරි මම. ඒකේ තව ඉතුරු වෙලා තියෙනවා. ඒක අර තනින් තන ලියනවා සර්. ඔව්. දැන් ඔය ඒ තියෙන ටික බැලන්ස් කරගන්න මාසිකවම ආරක. ඒ කියන්නේ ටික ටික කරන්න. පන්තියට ඇවිල්ලා කරන්න ටිකක් තියාගන්න, බැලන්ස් කරගන්න. ඒ ඔක්කොමත් ඉවරනට පස්සේ ඩබල් රූල් බුක් එකක් අරගෙන පන්තියට ඇවිල්ලා මැච් කරන්න හරි ලියලා දෙන්න. දෙමව්පිය කැමති ඇක්ටිවිටි එකක් දීලා තියාගන්න. මැච් කරන්න ලියලා දෙන්න. එයාට කියන්නේ මතකින් ලියන්න කැපිටල් ලකුණු ටික, සිම්පල් ලකුණු ටික එකලංග ලියන්න. ඒක එකම දේ හැරි දිදි තියාගෙන ඉන්න පන්තියට ඇවිල්ලා. හරි. දැනටත් ආපු ගමන් අර වෙනද පිළිවෙලට ඩබල් රූල් බුක් එකේ මේ මාක් කරලා දුන්නේ යාට ලියන්න කියලා. මේ ඇයි සෙඩ් වලට වෙනකම් ලිව්වා. ඔව්. ඕක දැන් ඇවිල්ලා ඇවිල්ලා කරනකොට තව ටික දවසක් කරනකොට හරියනවා. මතක ඉන්නවා ඔතන. හරි. ඔව්. හරි. කුවිල්ස් තවද? සර් කුන්සන්දිනි ඉන්නවා සර්. කුන්සන්දිනි කොහොමද දැන් තත්ත්වය? සර් දැන් ඉසෙට් වල කෙනකම් කරලා තියෙන්නේ පේපර් පහක් කරා. ආ එක්සෑම් 6 දෙන්න තියෙන්නේ.
ඔව් සර් අකුරු ටික මම දැන් එයා කරපු ටික ෆොටෝ එකක් දාලා ඇති පොඩ්ඩක් චෙක් කරලා නිවැරදිද කියලා බලා ගන්න ඕනේ සර්. WhatsApp එකට දාලා තියෙනවද? ඔව් සර් දැන් දැම්මා. ආ. exam 6 එක නොදී තියාගන්න ලැබෙන සතියේ දෙන්න වගේ තියාගන්න. ඒක මුත්ත ප්‍රැක්ටිස් කර කර තියාගෙන පන්තියට ඇවිල්ලා කරවන්න. මේ විදිහට ගොඩක් ඇදලා කරගන්න ඕනේ දැන්. foundation 1 batch 9. ආ. Can you see this screen? Isn't it pain, mother? Yeah, sir. Ani dimapi ud balan na. Na pun sa din ni. Kiva sa din ni? Ek sa din ni, sir. Ek sa din ni. Ano ko 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 mother? අකුරු ටික පුළුවන් කොහොමද තිබුණාද? බෑ සර් මොකුත්ම බෑ ඉගෙන ගත්තේ නෑ. ආ අනිත් දිමාපිය බලා ගන්න. එක ශ්‍රේණියේ ඉන්න කුන්සඳිනි දැන් මෙයා ලියලා තියෙන විදිය. අපමණ කවුන්ට් කරන්න පුළුවන් ඉන් දවස් කීයක් පන්තිට ආවද කියලා. මතකද නෑ? සර් පන්ති ආරම්භ කරපු දවස් ඉඳලා නම් ආවා. අපි දවස් කීයක් ඇතුළතද ඉංග්‍රීසි අකුරක්වත් බැරුව දරුවෙක් ඇවිල්ලා ඉගෙන ගන්න කියලා දැන් කැල්කියුලේට් කරලා බලමු. මට ඒක බැලුවේ ඇකි රෙකෝඩින්ස් ප්‍රමාණ. ෆවුන්ඩේෂන් 1 බැච් 9 එකට දාලා තියෙන රෙකෝඩින්ස්. දවස් 7යි. ෆවුන්ඩේෂන් 1 batch 9. අයි කියලා කියන්නේ මාස දෙකක් නැහෙනි. අදට තමයි මාස දෙක. නේද? සර් දැන් අකුරු ටික හොඳට මතකයි සර් යාට පුළුවන්. පුළුවන්. දැන් ඔන්න බලාගන්න. හතයි දවස් හතක් ඇතුළත. ඒ කියන්නේ මාස දෙකකුත් නැහැ. ඉංග්‍රීසි අකුරක්වත් බැරුව ඇවිල්ලා ඉන්න පුන්සඳිනි දැන් ඔන්න අකුරු ටික ගියා ලියලා තියෙන මේ බේන්ච් එක තමයි අම්ම දැන් දීලා තියෙන්නේ මට චෙක් කරගන්න කියලා. අවංකවම සතුටු වෙන්න පුළුවන් අම්මට. ඉතමත් කෙටි කාලයක ඉංග්‍රීසි අකුරක්වත් බැරුව පුන්සඳිනි මේ විදියට දැන් පේජ් එකක් දුන්නාම වෙන ලස්සනට මේ අකුරු ටික ලියලා හරි විදිය. අනිද්දිම අපි බලමු ඇති කියලා හිතනවා. ඉතින් දැන් ඉංග්‍රීසි අකුරු ගලපන ඔයාගේ දරුවා මාස දෙකක් යන කලින් ඉගෙන ගන්නවා කියන එකට හොඳ ජීවමාන සාක්ෂියක් මේ. ජීවමාන. හරි. කොහොමද ඉතින් දැන් ගැටලුවක් නැහැ නේ අම්මනේ. අපි පේපර් එක කරලා දැන් මෙයක් බුක්ස් ඕඩර් කරපු ගෙරෙන්ද ගෙදරින් හදාගන්න නේද? ඕඩර් කරා සර්. ඕඩර් කරා නම් අර පේපර්ස් ෆයිල් එකේ තව පේපර්ස් ඉතුරු වෙලා තියෙනවනේ නේද? ඔව් සර්. ආ ඒ ටික 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 දෙන්න පන්තියට ඇවිල්ලා තියාගෙන ඉන්න මාසෙට හමාරක් යනකම්. හරි සර්. ආ බොහොම හොඳ. වෙරි ගුඩ්. Thank you. දැන් මේ දරුව මාත් එක්ක සම්බන්ධ වුණේ නැත්නම් තවමත් මේ වෙනකොට ඉංග්‍රීසි අකුරක්වත් බෑ. ඉතින් කෙටි කාලයක් ඇතුළත ඉංග්‍රීසි ඕඩිය පුළුවන් වුණා කියන්න හොඳම සාක්ෂියක් විදිහට අපිට මේක වෙන්නන්න පුළුවන්. හොඳයි. Next. Livini ගේ ඇක්ටිවිටි එක මේ තියෙන්නේ. Livini ලියලා තියෙනවා Is it world in a come. ආ very good නේ Livini. බොහොම හොඳයි. අපි මෙයාලගේ අකුරු ටික හදු ලිවිනි කියන්නේ තාම පෙර පාසල් ඔන්න හොඳට උදාහරණයට ගන්න ලිවිනි කියන්නේ පෙර පාසල් අලුතින් බාර දුන්න දරුවෙක් ඒ දරුවෙක්ගේ අකුරු ටික මේ තත්වයෙන් අපිට පේන විදියට ලියනවයි කියලා කියන්නේ ඒ දරුවා දක්ෂියෙක් වෙලා ඉවරයි දරුවෙක් පෙර පාසල් බාර දුන්න ගමන් අවුරුදු 3මාරක දරුවා ඉංග්‍රීසි අකුරු ටික ඔන්න ඉසෙට් වර්ල්ඩ් වෙනකන් ලියලා මේ ක්ලාස් එකට ඇවිල්ලා මාස දෙකක් යන්න කලින් මාස දෙකක් යන්න කලින් මම ඉස්සෙල්ලා කලින් කිව්වේ දෙකමාරක් තුනක් කියලා නෑ ඒක වැරදි මම දැන් රෙකෝඩින්ස් ටික චෙක් කරනකොට දවස් 7යි කියන්නේ මාස දෙකක් නෑ පෙර පාසල් යන්න පටන් ගත්තු ලිවි බොහොම හොඳයි I'm so happy ඒ අම්මටත් ගොඩක් සතුටු වෙයි මේ සම්බන්ධයෙන් මේ ළමයා මේ දරුවා ගුරු ටික බලන්න ඉංග්‍රීසි ලෙටර්ස් ටික නිවැරදිව ලියලා බොහොම හොඳයි next තව කවුද දුල්ලෙත් අපිත් එක්ක කලින් කතා කළා දුල්ලෙත් දුල්ලෙතුත් මෙන්න සෙට් එක දැන් මේ ඉන්නේ ලෙවල් මේකත් අහගන්න ෆවුන්ඩේෂන් 1 බැච් 9 එකේ ඉතුරුන කට්ටිය ඔයාලා වගේ ආපු විශාල පිරිස ෆවුන්ඩේෂන් 2 එකට ගියා මාසෙකමාර නිමාඩුව වැඩ කරපු කට්ටිය තමයි මාස දෙකක් ගියේ ඒකත් හොඳට ඔලුවට දාගන්න එහෙනම්
මෙතන ඉන්න අය තව මාසයක් ඇතුළත බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඕඩි ඉවර කරනවා. ඒකයි මම අර කලින් කතා කරපු දෙමාපිය දෙන්නත් වගේ තව මාසයක් යනකොට ඉවර කරනවා. හරිද? ඔයාලට අද ඉඳන් ඉන්න ඔයාලට හිතන්න බෑ. හරි? හිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නේ. ඒක වෙනවා. හරි විදිහට මම කිව්වොත් බෑ. කියන විදිහට වැඩ කරනවා. හරි. Next. ඖෂධ. ඖෂධ කතා කරන්න. ඔෂධ කතා කළේ නෑ. ඔෂධ කැන් යමි ඔෂධ ඉන්නවද? හරි තව කවුරු ඉන්නවද කවුන්ඩේ? ඔව් සර්. ඔෂධ. අම්මා කතා කරන්න. ඖෂධ සර් ඒ ඉඳලා ඉස්සෙට් වලට පුළුවන් සර් දැන්. ඖෂධ කීයේ වසරද කොහොමද? දෙක වසරේ සර්. දෙක වසරේ. එනකොට අකුරු පුළුවන්කම තිබුණාද? නෑ සර් අකුරු මාරු කළා මේ ලිව සර් දැන් නම් පුළුවන් සර්. දැන් හරි නේද? ඔව් සර්. පේපර්ස් ටික තියෙනවද? බුක්ස් ඕඩර් කළාද? නෑ සර් ගෙදරින් හදාගත්තේ පේපර් ටික කරා. දැන් එතකොට මේ මාසිකවරක් ඉන්න වෙනව ඈ. ඒක ක්ලාස් එකට ඇවිල්ලා තියාගෙන ඉන්න ක්ලාස් එක. ක්ලාස් එකට සම්බන්ධ නොවි ඉන්න එපා කවුරුවත්. ඒකත් කියන්නේ නැත්නම් අපරාධ මේ ඉක්මනින් ඔයාලා වර්ධනය කරගත්ත නොලෙජ් එක. මේ යන ක්ලාස් සම්බන්ධ වෙලා මුකක් හරි වැරද්ද දෙන්න ඉන්නට. සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව්. සර් මේ සොනාලිගේ මහත් කළා කියලා තමයි දාගෙන තිබුණේ ගෲප් එකට මේ නම ගහගන්න බැරි වුණා. සර් මේ අපේ දැන් බබා එක වසරේ ඉන්නේ. ඔව්. එයා අකුරු හොඳට ලියන්න පුළුවන් කැපිටල් සිම්පල් දෙකම දන්නවා. මේ තනියෙන් ලියන්න පුළුවන්. දැන් පොතේත් ඒ අකුරෙන් නම් ඊ අකුරෙන් නම් ලිව්වා. පේපර් එකකුත් කරලා තියෙනවා. මම එක පේපර් එකයි කියලා දුන්නේ කරන්න මෙහෙම කරන්න කියලා. මේ එයා පේපර් පහම කරලා තියෙනවා සර්. 100න් 100 අරන් තියෙනවා තනියම දන්නවා. යා කරන්න ඕන හැමදේම එයා කරලා තියෙනවා. දැන් මේ කියන වෙනකොට එයා හැමදේම දන්නවා. මේ බැච් 9 එකේදී ඉන්නේ. ඔව්. ෆවුන්ඩේෂන් 1 එකේ හිටියේ සර්. ෆවුන්ඩේෂන් 1 බැච් 9 එකේ ඉන්නේ. ඔව්. ආහහ. දැන් එතකොට සම්පූර්ණව කම්ප්ලීට් කරා. මෙයා කී වසරේද? මෙයා එක වසරේ ඉන්නේ සර්. අකුරුත් ඇද නැහැ. හොඳට ලස්සනට ලියනවා. එකපාරක් කියලා දුන්න හැමදේම ෆුල් මං අර. තින්ක මෙයාට දැන් එනකොට කොහමද අකුරු ටික පුළුවන්කම තිබුණාද? එනකොට මෙයා කැපිටල් සිම්පල් දෙකම දන්නවා. මේ කියන්නේ පුළුවන් එයාට සාමාන්‍ය. දැන් එකපාරක් කියලා දුන්නා පුතේ මෙහෙම කරන්න කිව්වා මෙයා එහෙම කරගෙන යනවා. දැන් පේපර් පහම කරලා ඉවරයි සර්. දැන් මේ F අකුරෙන් නම් දැන් මේ ලියන්න පටන් අත සර් කියනකොට ඒකත් දැන් කැපිටල් සිම්පල් දෙකම දන්නවා. බොහොම හොඳයි. කොහොමද දැන් ෆවුන්ඩේෂන් 2 එකට යන්න අපි මාසයක් එකක් වාරක් ඉන්න ඕනේ ඈ. හරි සර්, thank you. හරි. ඔකේ. මේක ලියන්න. හරි නේද? හරි සර්, thank you. ඔව්, ෆවුන්ඩේෂන් 1 batch 9 තව ඉන්නවද කට්ටි? නෑ නේද? අකුල් ලස්සන ලියන්න. එනම් මේ දෙමාපියන් අලුතින් ආපු දෙමාපියන් හොඳ යසිරු දැන් හොඳට වැඩ ගන්න ඉස්සරට වැඩි. යසිරු නා ෆවුන්ඩේෂන් ඔන් බැච් 9 ද? හරි. දැන් අලුතින් සම්බන්ධ වුණ අයට හොඳ උදාහරණ ටිකක් දැක බලා ගන්න අවස්ථාවක් ලැබුණා. අහම්බෙන් වුණා. මම වැඩ කරන්න ආසයි සර්. යස් ඉට් ගුඩ්. ඔව් චමාය. චමාය අස මේ වැඩ ටිකක් මේ පහ වෙනවා යා ටිකක් ලියන්න කම්මැලි. ඒ වුණාට දැන් පේපර් තුනක් නම් කරලා ඉවරයි. ටිකක් ලියන්න කම්මැලි පාඩ කරන ඉවර ටිකක් කරගෙන ඉන්න තියෙනවා මේ වෙනකොට. තමයි මේ කී වසරද ඉන්නේ? එක වසර සයි. එක වසර සමය පේපර්ස් තුනක් කරලා තියෙන්නේ නේ. බුක්ස් ටික ඕඩර් කරලා තියෙන්නේ.
බුක්ස් ටික අරගෙන තියෙන්නේ නේ මේ 9 එක බැච් 9 එක. බැච් 9 ওই බැච් 9 තමයි. හරි. දැන් papers 3 යනකොටවත් මෙයාගේ පොඩිවත් වර්ධනයක් නැද්ද? මෙයා ටිකක් නිමාඩු වැඩි කරන දාලා ටිකක් වැඩි කරන කටයි. ඉන්නකම මෙහන මෙහන එයා දැන් සම්බන්ධ වෙනකොට පළවෙනි පේපර් එක කරනකොට හිටපු මට්ටමෙන්ම තුන්වෙනි පේපර් එකේ ඉන්නේ ඒ වේගයෙන්ම තියෙන ටිකක් වර්ධනයක් තියෙනවද කොහොමද වර්ධනයක් තියෙනවා සර් ලස්සන අකුරු ලියන්න පුළුවන් ඔක්කොම පුළුවන් අර ටිකක් කම්මැලිකම තමයි එන්නේ ඒ කම්මැලිකමවත් අඩුුනේ නැද්ද ටිකක් අර පළවෙනි පේපර් එකේ මට්ටමම තාම තියෙනවද ඒක ටිකක් හැදිලා නැද්ද ටිකක් වේගය හැදිලා නැද්ද වේගය නම් සර් තියෙනවා එහෙනම් ටිකක් ගැටලුවක් නැහැ හොඳයි වැඩ කරනවා ලස්සනට වැඩ කරනවා ඔව් පිළිවෙලට ඔහොම දැන් තාම තුන්වෙනි පේපර් එකේ ඉන්නේ අම්මා. ඕක හතර පහ පහවෙනි වගේ පේපර් එකට යනකොට මෙයාගේ ඒ අලස ගතිය නැති වෙලා වේගය හැදෙනවා. හයවෙනි පේපර් එකට යනකොට හොඳටම හොඳ වෙනවා. බොහොම වැඩි කර දිගටම සම්බන්ධ වෙලා එයාට ඒ වැඩ කටයුතු කරන්න උපදෙස් දෙන්න ටික ටික ඒව හැදෙනවා. හරි. දැන් තුන්වෙනි පේපර් එකට එනකන් අකු ටික ඔක්කොම මතකයි. අකු ටික ලස්සනට ලියනවා. ඔව්. ඒ වර්ධනයත් අපිට දැන් මේ වෙනකොට ඇති. ඔහොම දිගටම කරගෙන යන්නේ ඒ කලබල නිසා ඒ අඩුපාඩුවත් හැදිලා එයා වැඩ කරන්න පටන් ගන්නවා හරි. දැන් මෙයාගේ වයසේ ඉන්න වෙන දරුවෙක් එක්ක මෙයාව සංසන්දනය කරලා බලන්න. මෙයාගේ වයසේ ඉන්න වෙන දරුවෙක් එක්ක එයාගේ පන්ති. එයාට මේ තරම් නොලෙජ් එකක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව සතුටු වෙලා එයාලට වැඩි ඉස්සරහින් ඉන්නවා කියලා සතුටු වෙලා වැඩි කරගෙන කොහොමත් මෙයාලා හැදෙනවා. අත්දැකීමෙන් කියන්නේ ඒ වයසේම හරි. හරි. ඔව්. යසිරුගේ අම්මා කතා කරන්නේ. ඔව් අම්මා. සර් යසිරු නම් මේ ඒ කියන්නේ එයාට කියන දේවල් හොඳට මතකයි. ලියන්න කම්මැලි සර්. ලියන්න කම්මැලි. යසිරු බැච් 9 එකේ කෙනෙක්. එක වසරේ සර්. එක වසරේ කලින් බැච් එකේද මගේ ෆවුන්ඩේෂන් 1 කලින් බැච් එකේ? නෑ සර් අලුතින් අලුතින්. ආ අලුතින් ආපුවයි ඔක්කොම එහෙම තමයි. අලුතින් ආපුවයි. ඒලම ටික 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 හැදෙනවා. දැන් මෙයා දැන් මොන අකුරුද ලියන්නේ? තාමස ලියන්නේ මේ ඊ අකුරු. මොනද? ලියන්න කම්මැලි. ඊ. හරි හරි. ඊ. ඔව්. ආයි ඒක කම්මැලිකම නෙමෙයි. ඊ අකුරු ලියපු නැති මෙතන ඉන්න විශාල. ඔව්. නෑ සර් ඒ උනාට සර් දැන් පොත ගන්න කියලා කියනකොටත් හරි අකමැත්තෙන් වගේ පොත අරගෙන එහෙම කරන්නේ. නැතුව මෙයා කියන දේවල් හොඳට පාඩම් කරන දැන් අර අම්මා තාත්තා ඒ ටික වුණත් හොඳට පාඩම් කරා. කවිය වුණත් අර සින්දු ඒක වුණත් හොඳට කියුවා. ඒ උනාට ලියන්න හරි අකමැතියි සර්. ආ හරි. දැන් අහගන්නකෝ අම්මා. මෙතෙන්ට එන හැම දරුවෙක්ම වගේ මුල්ම දවස්වල උහුම තමයි. ඕක හැදෙන්න සති දෙකක් තුනක් යනවා. ටික 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 ඉතමත් ඉක්මන ඕකේ හැදෙනවා. ඒ නිසා අපි තවත් ටිකක් බලමු. මොකද වෙන්නේ? බලාගෙන ඉන්නු. දැන් එයා ඊ අකුරට ඇවිල්ලා කියන්නේ මං දකින කෝණෙන් එයා ඒ යම් මට්ටමකට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ තරම්වත් නොකරු තව ගොඩක් අය ඉන්නවා. එයාගේ අලස ගතිය අයින් වෙලා තව පේපර් එකක් දෙකක් කරනකොට දැන් තාම පේපර් එක කළෙත් නැහැ පේපර් එකට ලකුණු දෙනකොට ওই අලස ගතිය නැති වෙන්න වැඩවලට උනන්දුවක් ඇති වෙන්න තමයි දෙමාපිය මම අර උපදෙස් දෙන්නේ. දරුව වැඩක් කළාම වැඩේ කරන්න බල කරනවා වගේම වැඩේ කළාට පස්සේ එයාව අරගෙන එයාව ඇප්‍රිසියේට් කරන්න ලකුණු ගත්තම ෂා නියමයි. පුතා වෙරි ගුඩ් අපිසර්ට මේක යව බලන්න. සර් මෙන්න මේ විදිහට කරෙක්ෂන් මාක් දාන්නක ස්ටාර්ස් දාන්න කිව්වා. පොත ලස්සන වෙනවා ඒ විදිහට කරලා දුන්නොත්. දෙමාපියන්ගේ යැතීම තමයි වැඩේ තියෙන්නේ. දරුවාව ඒකට ආසාවක් ඇති කරලා උනන්දුවක් ඇති කරන විදිය මම කියලා දීලා තියෙනවා. ඒව දුන්නේ ওই විදිහට ඔයාලට කරදරයක් අපහසුමක් නොවි දරුවන්ගේ උනන්දුවෙන් වැඩ කරන මට්ටමට පත් කරගන්න ඕන සහ පුළුවන් ම ලැබෙන නිසා තමයි මේ උපදෙස් දුන්නේ. ඒව ඒ විදිහටම කරන්න. තරු කාඩ් ටිකක් ගෙනලා තියාගන්න. දරුවා ආසහිතන විදිහට ඒ ලස්සන්ට ඒ වැඩ කටයුතු කරලා කරලා බලන්න. තාම ආව විතරක්. දැන් අද දෙවෙනි දවසනේ. තව සතියක් දෙකක් යනකොට ওই ටික හැදෙනවා. මම කීප විදිහට වැඩ කරපුවාම. හැමෝටම මේ උපදේශය දුන්නේ. මම කීප විදිහට උපදෙස් බලලා. හරි. ඔකේ. ඔය හැදෙනවා. ඔය හැම ගැතුවම හැදෙනවා ටික ටික. ඔය ඔක්කොම හැදෙන්නේ පළවෙනි පේපර් එක කරලා දෙවෙනි පේපර් එකට කිට්ටු වෙනකොට. හරි. පළවෙනි පේපර් එකට ලකුණු ගන්න පස්සේ දරුව දැනගන්නවා මේ ක්‍රමවේදය පිළිබඳව. ඒ ක්‍රමවේදය අඳුනගත්තට පස්සේ දරුව වැඩ කරන්න ගන්නවා. හොඳයි. සර්. ඔව්. සර් කතා කරන්න පුළුවන් ටිකක්. ඔව් කියන්න. මම කතා කරන්න. මගේ බබා සර් ක්ලාස් එකට ජොයින් වුණ පළවෙනි දවසේ සර් දැන් ක්ලාස් එක පාඩම්
ගත්තු තැන ඉඳලම මේ වෙනකම් යා ඒ අකුරු ඉඳලා ඩී අකුරට වෙනකම්ම ලියවස ගොඩක් ආසාවෙන්. එයා ගොඩක් ඉක්මනට මතක තියාගෙන කියන සල්බර්ට් එකේ මට ගොඩක් පාඩම්. තාම පෙරපාසල් තමයි ඉන්නේ. පෙරට කීපව තාම යා ලියපු අකුරු පෙන්නවා. මේ ඇත්තම ගොඩක් සතුටුයි. මේ ගොඩක් ආසාවෙන් යා ක්ලාස් එකට ජොයින් වෙලා වැඩ ටික කරගෙන යනවා. සද්ද තමයි පළවෙනි දවසේ. Thank you sir. හරි. මෙයා පොත් ඕඩර් කළාද? ඔව් දෙකක් ඕඩර් කරා. ඊයේ තමයි හම්බුනේ මට. දැන් මේ එයා වැඩ කටයුතු කරගෙන යනවා දැන් අම්මා සතුටටපත් වෙනවා. හරි බොහොම හොඳයි. නමුත් මේ කලින් රෙකෝඩින් එකේම බලලා අම්මා තව පොඩ්ඩක් අවබෝධ කරගන්න ඈ. කලින් රෙකෝඩින් එක බලන්න. පැහැදිලිද? හරි. දරුවා වැඩ කරා. අම්මා දැන් ගොඩක් දෙස් දීලා තියෙන දෙමාපියන්. හරි දරුවන්ට වැඩ කරවන්නේ දෙමාපියෝ. ඒ නිසා හැමෝම අතපසු වුණා අය අද ඇවිල්ලා දරුවා වැඩ කරන අය. එයාලා අර කලින් පොත් පිළිබඳව හඳුන්වා දෙන වීඩියෝ එකේ ඉඳලා රෙකෝඩින්ස් ටික බලන්න. හදිසි වෙන්න එපා. ඒවා බලලා දරුවන්ට දැනුම අරගෙන දරුවන්ට කියලා දෙන්න. හරි. තව කාරෝරි ඉන්නවද? හෙලෝ සර්. එක්කෙනා එක්කෙනා කතා. ඔව්. නීමික කියන දරුවා. ඔව් එහෙනම් දරුවගේ නම කියන්න. තුනුයිද? තුවිනි කතා කරන්න. අනිත් අය මයික් ඔෆ් කරගන්න. තුනුවි. තුනුවි. සර් යාට මේ ඇල්ෆබට් එක ලියන්න පුළුවන් සර් තනියම. හ්ම්. මේ එනකොට මේ Google එකට දාගත්ත විතර මුලින් නම යන හින්දාද? මේ අර සර්ච් විදිහට මේ අර F1 A book එක ගත්තේ නෑ. යාට ඇල්ෆබට් එක පුළුවන් හින්දා. හ්ම්. මේ එතකොට සර් මම double rule book එකේ යාට පිටු තුනක් විතර ලියවපුවා මැද්දද? ඒ කියන්නේ A එක විතරක් B එක විතරක් ඊටසේ මේ A එක විතරක් ඊටසේ simple A විතරක් ඊටසේ A දෙකම එකක ලියවපුවා මැද්දද? නැහැ. මේ අම්ම ලෙවල් එක තෝරගෙන තියෙනවා වැරදි. ඇල්ෆබෙට් එක පුළුවන් නම් මේකට නෙමෙයි එන්නේ ෆවුන්ඩේෂන් 2 එකට. වැඩි හොඳට තියාවත් ගේන්න එපා ඇල්ෆබෙට් එක පුළුවන් නම් අපරාධ කාලේ. ඇල්ෆබෙට් එක පුළුවන් නම් ෆවුන්ඩේෂන් 2 එකට ගිහලා ඉක්මනට ඉක්මනට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් ඉතින් තව දුරටත් ඔව් පෙරපාසල් උනත් ඇල්ෆබෙට් එක පුළුවන් නම් ගැලපෙන ලෙවල් එක ෆවුන්ඩේෂන් 2. හරි දැන් කමක් නැහැ. දැන් ආවනේ. එහෙනම් දැන් වැඩිපුර ලියන්න ඕනේ පිටුව දෙක වගේ ලිව්වම එහෙම ලියව මැතිනේ ඒ කියන්නේ ඒ අකුර තුනක විතර ලියවපම මැතිනේ නේද? ආ ඇති ඇති. හරි. දැන් මේ ඔව් ඔන්න ඔය ගැටලුවට මම දැන් මම උපදේශයක් දෙන්නම් මේ පොඩි නිදසුනක් තියෙනවා කියන්න අහගන්නකෝ. දැන් පෙරපාසල් නිසා ෆවුන්ඩේෂන් 2 එකට දැම්මේ නැහැ කියනවනේ. මගේ ග්‍රේඩ් 5 බැච් එකක් තියෙනවා. ඒකේ ඉන්නවා පෙරපාසල් 2 වසරේ දරුවෝ. 1 වසරේ දරුවෝ. ග්‍රේඩ් 5 එකේ. එයාලා ওই විදිහට ඉක්මනට ඉක්මනට දැන් ලිවිනිත් එහෙම ඉක්මනට යන දරුවෙක්. ඔන්න දැම්ම කියනවා ලිවිනි දැන් පෙරපාසලට පාර දුන්නා විතරනේ. දැන් තව මාසෙකින් ෆවුන්ඩේෂන් 2 එකට යනවා. ෆවුන්ඩේෂන් 2 එකේ මාස 3ක් ඇතුළත ඒක කම්ප්ලීට් කරාට පස්සේ ලෙවල් 1 එකට යනවා. ලෙවල් 1 එක කියන්නේ වාක්‍ය නිර්මාණය කරන පන්තියක්. හරි? ඒ කියන්නේ 3 වසරෙන් ඉහළ දරුවෝ. ලිවිනි ලෙවල් 1 එකට යන්නේ ප්‍රී ස්කූල් ඉන්නකොටම. හරි විදිහ මාත් එක්ක මේ ප්‍රෝග්‍රෑම්ස් ටිකට ආවෝ. මේ කරපු වැඩ කරපු ඒවා අර දන්නේ නැති නිසා කියන්නේ. හරි පෙරපාසල් ඉන්නකොටම ලිවිනි level 1 program එකකට යනවා. හරි. පෙරපාසල් ඉන්නකොටම grade 4 එකට යනවා. පෙරපාසල් දික වසරේ වගේ පෙරපාසල් අවුරුද්ද දෙකක් ඉන්නවනේ. මගේ අවුරුද්ද දෙකක් ඇතුළත programs ගණනාවක් ඉවර වෙනවා. ඒ ඉන්න අසරටත් අවසන් හරියදී පහවටත් යනවා. පහවට දැනුම ලබා දෙන්න පුළුවන් මට්ටමකට දරුවව ගන්නවා. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් කරපු class එකක්. grade 5 වල දැන් catch එක hold කරලා තියෙනවා. grade 6 එකට යවන්නේ නැතුව තවත් පිරිසක් එකතු වෙනකන් ඉ කියලා මේ වගේ පන්තිලින් එකතු වෙනද ඒකේ ඉන්නේ ඔක්කොම පහවස්තර දරුවෝ නෙමෙයි ඉන්නේ එක වසර දෙක වසර වගේ දරුවෝ තමයි ඒ ක්ලාස් එකේ ඉන්නේ. ඉතින් ඒ වගේ ලොකු ගැප් එකක් ඇති කරන්න බලුවනි දරුවන්ගේ නොලෙජ් එකේ වයසින් නෙමෙයි බලන්නේ නොලෙජ් එකෙන් බලන්නේ දරුවන් මගේ පන්ති. ඒ නිසා ෆවුන්ඩේෂන් 2 එකට තමයි ඒ දරුවෝ යන්න සුදුසුකමක් නැහැ මේක දැන් ඉඳලා තව මාස දෙකක් සර් PDF මේ ටික එවන්න පුළුවන්ද සර්? පේපර් හය. හරි. දැන් මේ අහන්න. දැන් ඇති ගැටලු මේ මම ඒකටත් උපදේශයක් දෙන්නම්. දැන් ඔය පොත්වල සටහන් gederin දාගන්න අයට තියෙන ගැටලු. මයික් ඔෆ් කරගන්න. දැන් දරුවෝ අකුරු ටික ලියන්න ඕනේ මේ දිමාවෙත් සාකච්ඡා කරන්න.
පොත්වල සටහන් ගෙදරින් දාගන්නකොට මතුවෙන ගැටලුව නිරාකරණය කරගන්න අමාරු නෑ ෆවුන්ඩේෂන් වන් කිය හේතුව තමයි දැන් මම පොරොන්දු වුණා F10 එකේ ඉන්න අතහුරු වෙන පොත කරන අයට මම දෙන්න මං කොටසක් දාලා තිනවා ඒක ඉවරුනහම කියන්න මම අනිත් එකේ තියෙන දාන්න හරි ඒක ඉවරුණායේ ඒක ඉවරුනාට පස්සේ ෆවුන්ඩේෂන් වල F1 A book එකේ වැඩ කටයුතු කරන්න පටන් ගන්න ඕනේ ඒක ක්ලාස් එකට ඇවිල්ලා අහලා හරි නැත්තම් දෙමව්පියන් තියෙන කරගෙන යන්න පුළුවන් F1 A book එකේ notes කාගින්වත් ඉල්ලන්න එපා ඉල්ලන්න අවශ්‍යත් නැහැ. ඇයි ඒක ගෙදරදී double rule book එකේ අර දැන් order එක දානවා ලියන් යන්න පුළුවන්. F1 B කියලා කිව්වේ. B කියලා කිව්වේ අර කඩිනමින් ඉංග්‍රීසි හෝඩිය පුරුදු වෙන දරුවෝ ඉන්නවනම් ඕනේ කරලා ගන්න පුළුවන් පුතා. ඒකේ එක අකුරක් එක page එකක විතරයි ලියන්නේ. ගිය සතියේ මම පැහැදිලි කළා ඒකේ වැඩ කරන්නේ කොහොමද කියලා. එක එක page එකක කරගෙන යනවා එයාලත් එක page එකක් වුණාම F1 book එකේ කලර් කරනවා papers පහෙන් පහට papers කරනවා ඒක කරනවා පොත කරන ගම F1 C කියලා කියන්නේ ප්‍රශ්න පත්‍ර ටික ඒකත් කාගෙන්වත් ඉල්ලන්න අවශ්‍ය නැහැ ඒක මම PDF ටික group එකට දාලා තිනවා මේ වෙනකොට ආයේ ඕනේ නම් homework group එකකින් ඉල්ලන්න තියෙන කෙනෙක් දමාවි මම දාන්න ඕනේ කට්ටිය ගාව තිනවා ඒ ටික ආයේ forward කරයි homework group එකකින් ඉල්ල F1 C F1 B කියලා කියන්නේ ප්‍රශ්න පත්‍ර ෆයිල් එක ඒක gedari පොත් හදා ගන්න ඇයිට ඕනි නෑ දැන් බලන්න මොනවද මේ වෙනකන් ඕන වෙලා තිබුණේ අර F1 0 පොත විතරයි ඒක මම දෙනවා F1 E F1 E book එක සතියකට එක page එකයි නේ තියෙන්නේ සතියකට එක page එකයි දැන් ගිය සතියේකම තමයි අපි අද කතා කළේ family members ලව F1 E එක කියන්නේ ලබන සතියේ එක ඕන අයට ඔන්න මම දැම්මම දෙන්නම් ක්ලාස් එකේදීම දෙන්නම් එක page එකනේ F1 ebook එක next week කරන එක ඔන්න දැම්මම දෙන්න එතකොට ඒකත් ඔයාලට ඉල්ලන්න ඕනේ නේ දැන් ක්ලාස් එකේදී මගෙන් මතක් කරලා ගෙදරින් පොත් හදා ගන්න අය ඉල්ලගෙන යන්න මෙහෙම දුන්නාම ඔයාලට screen shot එකක් දාගත්තාම පැහැදිලි මේ බා screen එක පේනවද දෙමාපියන් Can you see this screen? Screen එක පේනවද දෙමාපියන්? Yes sir. දැන් පැහැදිලි මේ ඔයාලගේ ගැටලු මම මේ නිරාකරණය කරලා දෙන්නේ. Vegetables තමයි ලබන සතියේ කතා කරන්නේ. ගෙදරින් පොත් හදා ගන්න අය මේක print out එකක් අරගෙන හරි මේක පින්තූර කපලා කියන පොත කලවගෙන හරි මේක හදා ලබන සතියේ වැඩේ. ඔන්න F1 e-book එකෙත් එතකොට ආයේ දෙමාපියන්ගෙන් ප්‍රශ්න නැහැ. පන්තියේදී ඔය පොතේ වැඩ කරනකොට සර් ලබන සතියේ පිටුවක් දාන්න අපිට screen shot එකක් දාගන්න. එතකොට ඒක තුලින් ඉතින් ඉන්නේ ඉවරයි. ඊළඟ ගැටලුව තමයි F1 F එක. F1 F එක. F1 F එකේ පොස් ඕන අය ඉන්නවද? කරන්න මුකින්. F1 F එකේ ෆ්ලෝස් උනායි ඉන්නවා. කැපිටල් එකයි සර් අපිට ඕන සේ පොත ඕඩර් කරගන්නේ ඕන. හරි. මම මේකේ අකුරු පහකට යනකන් දැන් දෙනවා දාගන්න ස්ක්‍රීන් ෂොට්ස්. එතකොට ඒක කරදරෙත් නැහැ. මේක black and white නිසා ස්ක්‍රීන් එක පේනවද? Can you see the screen? Yes sir. මේක black and white නිසා මේක ඔයාලට print out එකක් දාගෙන collect කරගන්න පුළුවන්. screenshot එක. බලන්න. නැත්නම් අතින් ඇඳලා දෙන්නත් පුළුවන්. next ඉක්මනට දාගන්න. ඔන්න ඒ අකුර ඊළඟ picture එක. E අකුරට යනකම් මම දෙන්නම්. ඒක ඉවරුනාට පස්සේ මගෙන් ආය පන්තියේදී ඉල්ල ගන්න sir F1 F එකේ E අකුරෙන් පස්සේ ටික දෙන්න. පැහැදිලිව කතා කරලා වැඩ කටයුතු කරගන්න. ක්ලාස් එකේදී ඔය විදිහට මගෙන් ඉල්ලනවා. next b අකුර එක දාගන්න. ෆොටෝස් ටික පේන්නේ නැහැ සර්. පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? නැහැ සර්. ස්ක්‍රීන් එක පේනවා සර්. පේන්නේ නැහැ සර් අපිට. දාන්නේ නැහැ. දෙකක් දෙක දාන්නේ නැහැ. ආහ්.
Now can you see? හරි සර්. හරි ගන්න. ඒ අකුරෙන් screenshot දාගන්න. ඒ අකුර දෙවෙනි picture එක. B අකුරේ. B අකුරේ දෙවෙනි picture එක. බුන්චි සී අකුර සී අකුර දෙවෙනි පික්චර් එක ඩී අකුර ඩී අකුර දෙවෙනි පික්චර් එක ඊ අකුර ඊ අකුර දෙවෙනි පිච්චේ එක හල් දැන් ඊගැටුවත් අවසානයි හරි දැන් ඊ එක F01 0 බුක් එක මන් දෙනවා කියලා කිව් ඒක කොටසක් දුන්න F01 A බුක් එක ඕනේ නැහැ ආගන්නු මයිසොන් කරන්න දෙන්න එපා පුංචි දරුවන්ට F1 A book එක ගෙදරින් හදා ගන්න පුළුවන් double rule book එක F1 B එක ඒක order කරන අයට විතරයි F1 C එකේ papers ටික group එකෙන් homework group එකෙන් ඉල්ල ගන්න ලැබුණ අය දෙයි F1 B books order නොකරන අයට ඕනේ නැහැ papers file එක F1 E මම පින්තූරයක් දා ගන්න දුන්න ලබන සතියේ vegetables F1 F දුන්නා දැන් එන්න දැන් නතර කරන්න දරුව අකුරු ලියන එක දැන් ඇති අපි හැමදාම පන්ති අවසානයේ yes සර් මට FOC එකේ මේ paper කට්ලේ චුට්ටක් පෙන්වනවද මම මේ order කරලා ගත්තේ පොත් කට්ලේ මේ මට ඒක paper කට්ලේ නෑ වගේ සර් දැන් බලන චුට්ටක් මට පෙන්වනවද සමා වෙලා F1 C කියලා කියන්නේ ප්‍රශ්න පත්‍ර 6ක් ඒක නිකන් වෙනම දාලා ඉබයි exam 1 2 3 4 5 6 කියලා තියෙනවා නේද? ආ මේ වෙනම ඔව් ඒක පොතක් නෙවෙයි තියෙනවා නේද? හරි සර් තියෙනවා. ආ ඒ ටික තමයි F1 C කියලා කියන්නේ. හරි සර්. හරි. හරි. ඔකේ. දැන් you see the screen. poem book එක පේනවද? screen එකේ poem. ආ. ඔව් සර්. මේක තමයි F1 G කියලා කියන්නේ. F1 G. දැන් දරුවෝ අකුරු ලිව්ව ඇති. දැන් අහගන්න. මෙච්චරනේ පොත් තියෙන්නේ. ඔන්න F1 G එක. F1 G එක අපි හැමදාම පන්තිය පටන් ගන්නකොටම කරනවා F1 E difficult words activity එක. මයික්ස් ඔෆ් කරගන්න. F1 E පටන් ගන්නකොට කරනවා difficult words activity එක. ඊට පස්සේ විනාඩි 45ක් විතර අකුරු ලියනවා. ඊට පස්සේ අපි මෙන්න මේ F1 G book එකේ activity එකක් homework දීලා තමයි පන්තිය නතර කරන්නේ. එතකොට මේ පොත ගෙදරින් හදා ගන්නවා නම් ඔයාලා description එකක් දාගෙන ගෙදරින් ගිහිල්ලා double මේ තනි rule පොතක වගේ අතින් ලියලා දෙන්න දරුවන්ට. මේ ටික ලස්සන මේ poem එකක් තියෙන මේක මේ විදිහටම එක page එකක් පිරෙන විදිහට ලස්සට note එක දා ගන්න ඕනේ. page එක පිරෙන්න දා ගන්න. rule එකක් error උනා page එක පිරෙන්න. හරි. මෙන්න මේ poem එක මෙතනින් HW කියලා දාගන්න. ගෙදරින් පොත් හදාගන්න. ගෙදරින් පොත හදලා දාන්න. මට මේක YouTube වලින් on කරන්න බෑ, play කරන්න බෑ. මේ voice එක දෙන්නේ නෑ, sound එක දෙන්නේ නෑ. ඒ නිසා Twinkle Twinkle Little Star next week එනකොට දරුවෝ මේක කියන video clip එකක් homework group එකට දාන්න. මේක දරුවන්ට පුරුදු වෙන්න ඔයාලට පුළුවන් YouTube එකෙන් මේ poem එක search කරලා දරුවන්ට ඇහෙන්න සලස්සන්න නිතර නිතර. හරිද? බෑම කියලා එන්න එපා. අද පීලි දෙකක් හරි කරන්න. ඔය පුංචි මතහුරු නැති දරුවෝ ඉන්නවනේ. එයාලත් මේක කරන්න ඕනේ. දැන් මතක් කළා අපෞතරයක් ඈ. අතහුරු නැති දරුවෝ
ට්‍රේසින් ප්‍රක්ටිස් බුකේ කරන ඇත් කරන්න ඕන යාලට බෑ කියල එන්න එපා. පළවෙනි පේලි දෙක හරි කියන්න ඇක්ටිවිටි එකට අපි දරුවා යොමු කරන්න දවසින් දවස මෙයාගේ ඉම්ප්‍රූවමන්ට් එකක් අපිට ලැබෙනවා. දැන් ගන්න පුළුවන් මේක තාලයක් නැතත් කමක් නැහැ කියන්න. තාලේ අපිට ගන්න පුළුවන් YouTube එකේ ප්ලේ කරපුවා දරුවට එහෙම තලස්සපුවා මෙයා එකින් ඉගෙන ගන්නවා. එකින් එයාට ඔළුවට යන මතකෙ ඉදිරි මේ විදිහට ගන්න වීඩියෝ ක්ලිප් එකක් හෝම්වර්ක් ගෲප් එකකට දාලා ඒකටත් ලකුණු 10න් දෙනවා. ඒ 10න් දෙන ලකුණු ගන්න මෙතන දාන්න. ඔත් බලන විදිහ හැම එකක්ම එකයි. දාලා රවුතරකින් ලොකු කරෙක්ෂන් මාක්යක් දාලා v.good කියලා දාලා ස්ටාර්ස් 3ක් දාන්න ඕනේ මට ඉවර ලකුණු ගත්තට පස්සේ. දරුවන්ට මේ ක්‍රමවේදය ඔළුවට දුන්නාම ආසාවෙන් කරනවා. ආ පුතේ වීඩියෝ එකක් සර්ට් යවන්න. අසර් බලලා ලකුණු දාලා. එන්න පුතේ අපි දැන් ලකුණු දාන්න ඕනේ මේ පොතේ කියලා දරුවා ඉන්න තැන තමයි ලකුණු දාන්න ඕනේ. සර් පුතාට 10 out of 10 marks දීලා තියෙනවා. ආයක අපි මෙතන දාමු. ක්‍රෙඩිෂන් මාක් එකක් දරුවට පේන ලොකුවට දානවා. ස්ටාස් 3ක් දරුවට පේන්න පේස්ට් කරලා වෙරි ගුඩ් කියලා දානවා. ගෙදරි පොත හදාගත්තොත් හදාගත්ත පොතේ. හරිනේ. ඔන්න next week එනකොට කරගෙන ඉන්න ඕන ෆෝම් එක. ඒක හැමදාම මම ස්ක්‍රීන් එක පෙන්වන්න නිසා ඔයාලට ආයෙ අලුතින් අල ඊළඟ දවසේක දෙන්න ඕනේ නෑ. ඔයාලට පුළුවනි මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාන් ගෙදර කියලා ඒක කරගෙන ඊළඟ දවසේ කරන්න. ලබන සතියේ ඒක ලබන සතියේ තමයි පෙන්වන්නේ. මේක ඉස්සරහට ඒව ඕනේ නෑ. හරිනේ. පැහැදිලිනේ දැන්. දැන් පොත් ටික ඔක්කොමත් හරි පොත්වල වැඩ කරන විදියත් හරි ගෙදරින් පොත් හදා ගන්න විදියත් හරි ලබන සතියේ වෙනකොට හෝම්වර්ක් දෙකයි ඈ next week එනකොට හෝම්වර්ක් දෙකයි. දැන් අද මිස්ටේක් එකක් වුණ නිසා අපිට ලීඩ් වුණායි වැඩි. හරි ලබන සතියේ නෝ දෙමාපිය මේ බය නැතුව කතා කරලා මම මතක් කරන්න ඕනේ. මට පැටලෙන ගතියක් එනවා මොකද ෆවුන්ඩේෂන් 1 කියන්නේ දැන් ක්ලාස් ගොඩක් తీර නිසා ක්ලාස් එකේ ඉඳගත්තට පස්සේ තමයි ක්ලාස් එක මොකක්ද කියලා මම අවබෝධ කරගන්නේ. හරි ඒ නිසා දෙමාපිය මතක් කරන්න ඕනේ සර් අපි මේ ෆවුන්ඩේෂන් 1 බැච් 11 එක බැච් 10 එක මේකේ අපි ගිය සතියේ මෙන්න මේක කළේ මේක කළේ නැහැ මේක කළේ හෝම්වර්ක් දුන්නේ මෙව්වා දෙමාපිය කතා කරලා කියන්න. හරි එහෙනම් ලබන සතියේ එනකොට හෝම්වර්ක් ගෲප් එකට ඔයාලගේ ඇක්ටිවිටි වීඩියෝ ක්ලිප්ස් දෙකක් එන්න ඕනේ එකක් මයි ෆැමිලි වලින් අනිත් එක පොයම් එක. ඕකට දෙන ලකුණු දාගෙන එන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ කාරණාවත් වැදගත්. පන්තියේදී විතරක් නෙමෙයි අකුරු ලියන්නේ දරුවන්ට ගෙදරදී ඔය ප්‍රොසීඩිය එක කරන්න. ඒ නිසයි ගිය සතියේ මේ සතියේ දෙකේම දෙමාපියන් බලගැන්වීම දැනුවත් කළේ වැඩ කරන්නේ කොහොමද කියලා. දෙමාපියන්ට ගෙදරදී උනත් දැන් කරන්න පුළුවන්. දරුවන්ට F01 A book එකේ. අර E එකයි F G එකයි කරන්නේ නැහැ. E එකයි G එකයි. Poem එකයි මේ difficult word එකයි නැතුව අනිත් අර ලියන ඒවා ඔක්කොම කරන්න. F01 A book එකේ අකුරු ලියන්න පුළුවනි, color කරන එක කරන්න පුළුවනි, papers කරන්න පුළුවනි. අකුරු පුරුදු වෙන එක සතිය පුරාවට gedirdi කරන්න ඕනේ දරුවෝත් එක්ක. ටික 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 ටික. දවසකට ටික ටික කරන්න. හැමදාම දවසකට ටික ටික කරන්න. එතකොට තමයි දරුවෝකට ආසාවක් ඇති වෙන්නේ. දරුවන්ට ඕක ඔළුවට යන්න. ළඟ ළඟ කරනකොට තමයි. නැත්තම් අමතක වෙනවා. හොඳට මතක තියාගන්න සතියට එක පාරක් නේ. පන්තියේදී විතරක් නෙමෙයි gedirdi කරන්න ඕනේ. සීමාවක් නැහැ. මේකේ ඔක්කොම එකම දවසේ එකම අකුරේ ඉන්න ඕනේ කියලා එකක් නැහැ. දරුවගේ වේගයම දරුවට ඉක්මනට ඉවර කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔය විදිහට අපිට අද ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න පුළුවන්. ලබන සතියේ එනකොට ගැටලු නැතුව හරි විදිහට ඒ වැඩ කටයුතු ටික කරලා අරගෙන එන්න ඕනේ. දෙමාපියන්ට දැන් පැහැදිලිද? අවසන් කරන්න යන්න පැහැදිලිද? Can you understand what I say? ගොඩක් පැහැදිලි සර්. පැහැදිලි පැහැදිලි සර්. පැහැදිලි සර්. ගැටලු තියෙන අය කතා කරන්න. ඉක්මනට ඉක්මනට. හෝම් ගෲප් එක ආයමන පැහැදිලි නැහැ. හෝම්වර්ක් ගෲප් එක ගැන දහන්නේ. දැනස ඩික්ටේෂන් බුක් එක ගැන. ඩික්ටේෂන් බුක් එක ගැන? ඔව් සර් ඩික්ටේෂන් බුක් කියලා පෙර ඕඩර් කරපු එකේ පොඩි කොලයක් තිබ්බද? ඒක හදාගන්නේ කොහොමද කියලා. ආ ඒක අලව ගන්න අර මේ පින්තූර අලවන පොතට. පින්තූර අලවන පොතට. අපි ගෙදරින් පින්තූර හයක් අලවගෙන ඉන්නේ. ඒ පොතේ කව පේජ් එකට අලවන. ඒක ඩික්ටේෂන් කියලා තිබ්බට ඒක ඩික්ටේෂන් වගේ තමයි. දරුවා ඔකේ සර් ඔව් සර් මේ අපි හිටියේ ෆවුන්ඩේෂන් 1 9 බැජ් එකනේ
ඉතින් සර් මේ මේක අලුත් ගෲප් එකක්ද? ඔව් මේක බැච් 10 එක. ඔයාලා අවසානයේ දුන්න කීප දෙනා නිසා මම කිව්වා මෙන්න මේ ක්ලාස් එකටත් ඇවිල්ලා මේකේ සම්බන්ධලා ඉන්න. දැන් බැච් 9 එක බැච් 10 එකත් එක්ක එකතු කරලා තියෙනවා. ආ සර් එතකොට සර් අර ගිය පාර දුන්නේ parts of a house ඒ වීඩියෝස් මේකටමද දාන්න ඕනේ? නේ ඔයාලගේ හෝම්වර්ක් ගෲප් එකක් තියෙනවානේ. ඔයාලගේ හෝම්වර්ක් ගෲප් එකට දාන්න. සර් මගේ අතින් ඒ ගෲප් එක ඩිලීට් වෙලා. සර් මාව ඇඩ් කරනවද? ඒකත් අර නම්බර් එකට දාන්න මැසේජ් එකක්. ඔයා හැමුණොත් ඒක නැත්තම් බැච් 10 එකේ හෝම්වර්ක් ගෲප් එක ඉල්ල ගන්න. එයා ගාව ඇත්තේ බැච් 10 එකේ. ඔයා කියන්න මට ෆවුන්ඩේෂන් 1 බැච් 10 එකේ හෝම්වර්ක් ගෲප් එක දෙන්න කියලා ලින්ක් එක ඉල්ලගෙන ඒකෙන් හැදුවා. හරි සර්. ඔව් බැච් 9 එකේ කට්ටිය දැන් තනියම තමයි අර පොයම් ඇක්ටිවිටි එකයි පින්තූර FO1 e-book එකේ ඇක්ටිවිටි එකයි ගෙදරින් කරගන්න මේ මේ ක්ලාස් එක වෙලාවදී කරගන්න ඕනේ දෙමාපියෝ. එයාලගේ වීඩියෝ ක්ලිප්ස් ටිකේ වන්නම දෙමාපිය කැමැති හයක් එකතු කරන්න. එයාලගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න. එයා දැන් දර්ශක කරගෙන යන ඉතින්. හරි නේද එහෙනම්? ඔව්. අද අලුතෙන් ආපු අයට පොත් ගැන රෙකෝඩින් එක දානවද? පොත් හදාගන්න හැටි ගැන ගිය සතියේ. අහා. අලුතින් ආපු අය වෙනුවෙන් මම මේ ක්ලාස් එක ඉවරුන ගමන්ම රෙකෝඩින්ස් ටික පිළිවෙලට දානවා. රෙකෝඩින්ස් දෙකයි පළවෙනි දවසේ රෙකෝඩින් එකේදී පොත් හදාගන්න. දෙවෙනි දවස කියන්නේ ගිය සතිය. ඒක බලන්න. මම ඉවරුන ගමන් දාන්න. හරි සර්. Thank you. සර් හෝම්වර්ක් ගෲප් එක ඇදලා නැහනේ. ඉතින් හෝම්වර්ක් ගෲප් එක අර මම කීපු නම්බරේ තියෙනව නේද? නම්බර එකට මැසේජ් දාලා ඉල්ල ගන්න. හා සර්. සර්. ඔව්. සර් පින්තූර අලවන්න මේ වගේ පොතක්ද ගන්න අර එක්සයිස් ප්‍රමාණි පොතක්ද ගන්න? සර් පොඩ්ඩක් අපේ බබාට කතා කරන්න ඕනේ. කිස්වේ අපි එකටම අර පොතක් පින්දනවා කවුද කියලා බලමු. වීඩියෝ සොන් කරලා තියෙන්නේ. බුක් එක පෙන්වන්න. සර් පින්තූර ගලවන්න මේ වගේ පොතක්ද ගන්න ඕන? මට වීඩියෝ එක පේන්නේ නැහැ. අන්න හරි. කොහොමද ගගුලිනිද? කෙනිදු. දෙනිදු. කෙනිදු. පොඩි පොඩි ඩ්‍රෝවින් බුක් එක තියෙන්නේ. පොඩි ඩ්‍රෝවින් බුක් එක. චෙනිදු. මේ වගේ පොතක් එන්න ඕනේ සර්. කමක් නැහැ ඉතින්. ඔය තියෙන්නේ ඔක පොඩි එක්සයිස් ප්‍රමාණි පොතක් ගන්න. නෑ කමක් නැහැ ඉතින්. ඔය ගන්න නම් කිව්ව පොඩි එක්සයිස් ප්‍රමාණි පොතක් තමයි. බාගි පොතක් නේ. ඔව්. දැන් ගත්තේ ඔක නම් ඉතින් ඕක යූස් කරන්න නැත්නම් අරක තමයි ලස්සන. නෑ කමක් නෑ සර්. ඒ පොතක් ගන්නම් අර මේක දෙකට බෙදන්න කිව්වනේ ඒක හින්දා. ඔව්. ඔව් අරක තමයි ලස්සන පිළිවෙලට කරන්න. අව පේජ් එකක් මත හරි thank you sir කතා කරන්න ඕනි කවුද සර් මේ වගේ පොතද සර් මේ අපේ බබාට කතා කරන්න සර් කියන ඉදස්ද ඉදස් ඔව් සර් වීඩියෝ සොන් කරලාද තියෙන්නේ සර් වීඩියෝ ඔන් කරන්න බැහැ සර් ආ ඔකේ ඉදස් tell me කියන්න උදේ බෑ out it is තේ තිදස් කියනවද තිදස් තිදස් signal කරුවානේ ඉදස්ගේ මේ සිග්නල් ගැටලුවක් තියෙනවා. හරි එහෙනම් අපි ලබන සතිය කතා කරමු. ඉදස්ට කතා කරන්න ඇහෙන්නේ නැහැ නේ අපි. Okay. එහෙනම් it is enough for today. I'm going to stop this class for today. ඔයාලට මොනවා හරි තව ගැටලු තියෙනවා homework group එකට ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මම හොඳටම පැහැදිලි කළා. තවත් ගැටලු වෙන්න විදියක් නැහැ. එහෙම වුණොත් එම recording stick වලලේ ගැටලු track කරලා next week වෙනකොට ගැටලු නැතිව හොඳ අවබෝධයෙන් පන්තිර සම්බන්ධ වෙන ඉඳන් it is enough for today. Goodbye. God bless you. I will. Thank you all.
ओके बाय 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 बेबी बाय बाय.